දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරති සුභාරති දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරති. අයිබුවන් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් බදාදා දවසේ අදත් අපි ඔබ හමුවෙනවා සුභාරතී සංවාද මණ්ඩපෙන්. ඔබ දන්නවා මෙවර ජනාධිපතිවරණයේදී සුවිශේෂතා රැසක්ම සිදු වුණා. ඉන් එකක් තමයි මේ රටේ උගතුන් බුද්ධිමතුන් වියතුන් ඍජුවම තමන්ගේ දායකත්වය ලබා දෙමින් මේ රටේ ජනතාව වෙත පණිවිඩයක් රැගෙන ගියා. ඒ තමයි නව ජනාධිපතිවරයෙක් අපේ රටට අවශ්‍යයි කියන කාරණිය. ඒ නිසාම ඔවුන් සියලු දෙනාම එක අරමුණක් වෙනුවෙන් පෙනී සිටියා. මේ අරමුණ වෙනුවෙන් ජනතාවත් පෙළ ගැසුණා. ඒ අනුව තමයි නොවැම්බර් 16 වෙනිදා අපේ රටේ නව ජනාධිපතිවරයෙක් පත් වුණේ. ඉතින් මේ උගතුන් බුද්ධිමතුන් වියතුන්ගේ කාර්යභාරය ඉදිරියටත් මේ රටට අවශ්‍යයි කියන කාරණය ජනතාව එයින් පෙන්නුම් කරා. මේ පිළිබඳවයි අපි අද දවසේදී සුභාරති සංවාද මණ්ඩපින් සාකච්ඡා කරන්නේ. මේ කතාබහට අප ගෞරවයෙන් ආරාධනා කළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමිය වන විශේෂඥ වෛද්‍ය සීතා අරම්භිපොළ මහත්මියටයි. ඔබතුමිය සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. සුබ උදෑසනක්. ඔව්, අප මුලින්ම දැනගන්නට කැමති ඔබතුමිය ගුවන්විදුලියට නිතරම පැමිණෙන තැනැත්තියක් විදිහට, නමුත් සුභාරති සංවාද මණ්ඩපයට අද දවසේදී තමයි ඔබතුමිය එකතු වෙන්නේ. අප මුලින්ම දැනගන්නට කැමති ඔබතුමියගේ පෞද්ගලික තොරතුරු ටිකක් අපිත් එක්ක බෙදා හදා ගන්නට කියලා. ඔව්, මං හිතන්නේ අපි වෙන්ද හම්බෙන්නේ වෛද්‍ය වැඩසටහන් තුළින් ගුවන්විදුලියත් එක්ක අපි සමීපව කටයුතු කරලා තියෙනවා. අද මාතෘකාව වෙනස් වුණත් මං හිතන්නේ ආපහු අපි එක්කහු වෙන්නේ එකම ප්‍රේක්ෂකයන් පිරිසත් සමග. ඉතින් ඒකෙදි මං හිතන්නේ ඔබ අහන නිසා මං පෞද්ගලික තොරතුරු වශයෙන් කියන්නේ, මං හිතන්නේ මේ අහන ප්‍රේක්ෂකයාට වැදගත් වෙන්නේ මගේ අධ්‍යාපන කටයුතු, මම කොයි විදිහටද මේ ශ්‍රේෂ්ඨයට එළමෙන්නේ කියන වගේ මගේ පෞද්ගලික තොරතුරු තමයි බොහෝ විට ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන්නේ. මම කුඩා කල අධ්‍යාපනය ලබනවා කිරිබත්ගොඩ විහාර මහදේවි බාලිකා පාසලෙන්. ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙලා මං දේවි බාලිකා විද්‍යාලයට ඇතුල් වෙනවා බරැල්ලේ. එතනදී වැඩිදුර අධ්‍යාපනය නිම වෙනකොට, ඒ කියන්නේ උසස් පෙළදි මං ජීව විද්‍යාංශයෙන් සමත් වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුල් වෙනවා. ඒ වෛද්‍ය පීඨයේ කටයුතු අවසාන වෙලා වෛද්‍යවරයෙක් විදිහට පිට වුණාට පස්සේ මගේ සීමාවාසික පුහුණුව මං ජාතික රෝහලෙත් ඩිසොයිසා කාන්තා රෝහලෙත් නිමා කරලා මගේ ප්‍රථම පත්වීම මං නුවරඑලියට ලබා ගන්නවා. එහිදී මං උග්‍රකණනාසය සම්බන්ධ, ඉගෙන දැනුත් මම උග්‍රකණනාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියක්. එහිදී මගේ මූලික වැඩකටයුතු ආරම්භ කරන්නෙත් මම එම රෝහලේ උග්‍රකණනාසය වාට්ටුවේ ප්‍රාථමික, නැත්තම් අපි මුල් අවස්ථාවේ වැඩ කරන වෛද්‍යවරියෙක් විදිහට. එතනින් පස්සේ තමයි මම පශ්චාත් වෛද්‍ය උපාධිය කරලා ඒ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව මම විශේෂඥ වෛද්‍යවරියෙක් බවට පත් වෙන්නේ. එහි අවසාන කොටස සම්පූර්ණ කරන්න, එහෙම නැත්නම් සුදුසුකම් සම්පූර්ණ කරන්න මම එංගලන්තයේ පුහුණු ලබන අවුරුදු දෙකක්, එහි රැකියාවක් විදිහටත් මම උග්‍රකණනාසය වෛද්‍යවරයෙක් විදිහට මේ සේවය කරනවා. ඒ අපේ පුහුණු වීමේ අවසාන වෙනකොට අපිට තියෙන ඉලක්ක වලින් එකක්. එහිදී අවශ්‍ය විභාගات සමත් වෙලා තමයි මම මෙහෙට වෛද්‍යවරයෙක් විදිහට, විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට සේවය පටන් ගන්නෙ. එදේ පෞද්ගලික තොරතුරු අතර මම හිතන්නේ ඔබට බලාපොරොත්තු වෙනවා, මම ඒ අතර මගේ පවුලේ දැනට මගේ මව විතරයි ජීවතුන් අතර ඉන්නේ. මගේ ළඟම පවුල ගත්තොත් මට දරු දෙදෙනෙක් ඉන්නවා, මගේ සැමියාත් විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉතින් ඒක තමයි මගේ පෞද්ගලික තොරතුරු. මේ තනතුරට එන තාක්ම මම විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට උගුරුකණනාසය සම්බන්ධයෙන් ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා. ඔව්, ඔබේ වෘත්තිය පිළිබඳව සාකච්ඡා කළොත් අප දන්නවා ඒ පිළිබඳවත් අපේ ජනතාවට චුට්ටක් කියමුනේ. දැන් ඔබතුමිය විශේෂයෙන්ම එන විශේෂම අධ්‍යාපනයේ ලබන දුවා දරුවන්ටත් ඔබේ නැන නුවණ ලබා දෙන්නට ඔබ කටයුතු කළා කියලා අපට දැනගන්නට ලැබුණා. මම මෙහෙමයි, දැන් අපි ඇත්තටම එංගලන්තේ ඉඳලා ලංකාවට ආවට පස්සේ මම මේ සේවය ලබා දෙනවා රජයේ මන්නාරම රජයේ රෝහලට, කළුබෝවිල ශික්ෂණ රෝහලට, එතනින් මෙහා ජාතික රෝහලෙත් කෙටි කාලයක් මං සේවය මේ වෙනත් වෛද්‍යවරයෙක් නිමාඩු යන කාලෙදිත් ඒ වැඩ කටයුතු බලනවා. එතනින් පස්සේ අතර මම රජයේ සේවයෙන් ඉවත් වෙනවා. ඉවත් වෙන්නේ නම් විදේශගත වීමේ බලාපොරොත්තු වෙන, නමුත් මගේ හිතේ එච්චර කැමැත්තක් නැති නිසා විදේශගත වෙන්න අපි පවුල සමාජිකයන් කතා වෙලා නැවත මෙහිම සේවය කරන්න තීරණය කරනවා. ඒ අතර මගේ ලොකු ආසාවක් තිබුණා වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්නන්න.
නමුත් ඒක එක පාටම අපිට රජයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළත් වෙන්න එහෙම හැමෝටම බැහැ. ඒකට ඒ පොරොත්තු ලේඛනයක් තියෙනවා. ඒ වෙලා වෙනකොට ඒ සුදුසුක පුරප්පාඩු පිරලා තියෙනවා නම් අපිට ගිහින් ඒකට එකතු වෙන්න බැහැ. එහෙම වෙනකොට තමයි මම සයටම් කියන පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දේශනා දෙන්න, එහෙම නැත්නම් දේශකෙක් වශයෙන් මේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ඒ දරුවන්ට උගන්වන්න සහ උගුර කණනාසේ වෛද්‍යවරයා විදිහට ඒ සම්බන්ධ වෙනවා. නමුත් එහි පරිපාලනය හෝ එහි ආරම්භය හෝ එහි විකාශනය සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගැනීම කිසිදු තැනකදී මම සම්බන්ධ වෙලා නැහැ. ඒකට සම්බන්ධ වෙන්න මට අයිතියක් තිබුණෙත් නැහැ. මොකද මමත් වැටුප් ලබන රජ එතන සේවකයෙක් විදිහට තමයි, එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් විදිහට තමයි සේවය කළේ. එහිදී මට මුණ ගැහෙන මට මගේ සායනයට පැමිණෙන වෛද්‍ය ශිෂ්‍යාවන්ට මං ගන්නනවා. ඉතින් ඒ උගුර කණනාසේ සම්බන්ධ දේශන තියෙනවා. ඉතින් එතනින් උනුත් මං ඉවත් වෙනවා ඒ කාලේ බාරිය සංකීර්ණ වෙනකොට. එතනින් එහාට එතන මං හිතන්නේ ප්‍රශ්න ඇති වෙලා ඒ වෛද්‍ය ශිෂ්‍යෝ මේ කොතලාවලට ඇතුල් කරනවා, කොතලාවල වෛද්‍ය පීඨයට. ඔය අතරතුර මම එතනින් පූර්ණ කාලීන වයින් වෙලා ස්වාධීන වෛද්‍යවරයෙක් විදිහට තමයි සේවය කළේ මේ වෙනකම්. ඔව්. දැන් ඔබ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමියට මේ පැමිණි ගමන් මඟ දිහා බැලුවොත් ඔබ ජීවිතය පිළිබඳ ඔබ නැවත හිතන්නට මේ මොහොත හොඳ වෙලාවක් නේද? මෙහෙමයි, ඇත්තටම ඒ වෙලාවට ලැබෙන අභියෝග බාර අරගෙන ඒ අවස්ථාවේ මගින් කෙරෙන්න ඕනේ කාර්ය ඉෂ්ට කරනවා මිසක්ක මේ පරිපාලනයට එන්න ඕනේ, එහෙම නැත්තම් මේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරිය හරි ඊට එහා රජයේ පරිපාලන තනතුරක් ඕනේ කියන අදහස නම් මගේ තිබුණේ නැහැ. මං කිව්වොත් මං ඒ ඉලක්කයට වැඩ කළා, මං ඉලක්කය ජයගත්තා, ඒක වැරදි කතාවක් වෙනවා. මොකද ඒක එහෙම ඉලක්කයක් තිබුණේ නැහැ. නමුත් එක ඉලක්කයක් තිබ්බා, මේ රට හොඳ අතට ගෙනියන්න පුළුවන් මගේ දායකත්වය දෙන්න ඕනේ, රටේ නිවැරදි පාරට ගන්න, ජනතාව දැනුවත් කරන්න. අපි නිශ්ශබ්දව ඉන්නවට වඩා අපි තේරුම් ගන්න දේ ජනතාවත් එක්ක බෙදා ගන්න ඕනේ. මොකද ඔබ දන්නවා යම් කිසි අපි අනපනතක් හරි සිද්ධ වෙන ඕනෑම දෙයක් කියවා වටහා ගැනීමට මේ සමාජීන හැමෝටම බැහැ. නමුත් ඒ දැනුම තිබුණට අපි එක ශේෂ්ත්‍රයට කොටු වුණාට පස්සේ අපි වෛද්‍යවරයෙක් වුණොත්, ඉංජිනේරුවරයෙක් වුණොත් එතනින් එහාට අපි අපේ භූමිකාවෙන් පිට තියෙන දේවල් කියවන්න හරි මැලි. ඒ සඳහා උනන්දුවක් නැහැ. නමුත් ඔබ බැලුවොත් පාසලක හිටපු දක්ෂම සමහර විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෛද්‍ය පීඨයට ඇතුල් වෙනවා, ඉංජිනේරු පීඨයට ඇතුල් වෙනවා, නීතිය පැත්තට යන්න පුළුවන්, එහෙම නැත්නම් ඊට එහා ආචාර්යවරයෙක් විදිහට එක විෂයක් සම්බන්ධ ඉතිහාසය හරි සාහිත්‍ය හරි භූගෝලය හරි රසායන විද්‍යාව හරි පැත්තට යන්න පුළුවන්. එතකොට ඇත්තටම කිව්වොත් පාසලේ ඒ ශාස්ත්‍රයේ පන්ති කාමරයේ හිටපු දක්ෂම ශිෂ්‍ය ශිෂ්‍යාව තමයි විශ්වවිද්‍යාල වරම්ම. එහෙම නොවන අයත් ඉන්න පුළුවන්. මම කියන්නේ සාමාන්‍ය සම්මතයක් විදිහට ඒ විභාග සමත් වෙන යන්නේ. එතකොට ඒගොල්ලන්ට තමයි යමක් කියවලා තේරුම් ගන්න, යමකට මැදිහත් වෙන්න ඒ දැනුම තේරුම්කම, එහෙම නැත්නම් මෙහි තියෙන දක්ෂතාවයන් තියෙනවා. දක්ෂ දරුවන් එතන ඉන්නවා. හැබැයි අපේ රටේ දක්ෂම දරුවන් අපි එක ශේෂ්ත්‍රයට කොටු කරලා එතනින් පල්ලෙහාට තමයි කියන්නේ රට පාලනය කරන්න කියලා. නැත්නම් රටේ තීන්දුව තීරණ ගන්න කියලා, රටේ ප්‍රතිපත්ති ප්‍රකාශන හදන්න කියලා, ඊට පස්සේ ජනතාවට මඟ පෙන්වන්න කියලා, අපේ අනාගත දරු පරපුරේ අනාගතය තීරණය කරන්න කියලා. එතකොට ඒක කොයිතරම් දුරට සාධාරණද, ඒක කොච්චර දුරට අපිට ප්‍රයෝජනවත්ද කියන එක තීරණය කරන්න ඕනේ ජනතාව. අන්න ඒ තීරණය ඔස්සේ තමයි අපි ඇත්තටම මේකට මැදිහත් වෙන්නේ. අපි දන්නවා ඒ රටට ආදරය කළාට වැඩක් නෑ, අපි වැරදි කිය කිය තැන් තැන්වල කතා කළාට වැඩක් නෑ. අපි දැන දැන අපි පරිපාලනයේ හරි පාලන තන්ත්‍රයේ හරි වෙන වැරදි ඇඟිල්ල දික් කර කර කිව්වට විතරක් වැඩක් නෑ. අපි එහෙනම් ඒකට විසඳුමුත් විකල්පයකුත් දෙන්න ඕනේ ජනතාව. ඊට පස්සේ එතන වැරදෙන්නේ කොතනද කියලා හරි නිකන් අර ඕපදූපයන්ට කෑ ගහන කෙනෙක් වුණොත් තේරුමක් නෑ. අපි ඇත්තටම මේක රටට වැරදිද, රටට සුබදාය නම් කරන දේශපාලන පක්ෂය කවරක් වුණත් කවර පාලන තන්ත්‍රයක් විසින් කළත් ඒට සහයෝගය දෙන්න ඕනේ. හැබැයි එතන වැරද්දක් වෙනවනම් ඒ වැරද්ද කියන්නත් පුළුවන්කම තියෙනවා. ඒ සියල්ල ඒ අර උගත් කියන පිරිස රටේ උගතුන් කියලා අපි බිහි කරගත්තට පස්සේ ඒගොල්ලෝ ඒකට දායක නොවන තැනකදී වැරදි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. උගතුන් නාම කියලා සියල්ල හරියනවා කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් ඒ දායකත්වයේ දැනුම ඒකට අවශ්‍ය වෙනවා. ඒතර ඒ වගේ තැනකදී තමයි මම මේකට එකතු වෙන්නේ. අපි වියත්මග කියන සංවිධානයත් එක්ක, එහෙම නැත්නම් ඊට පරිබාහිර වෙන සංවිධාන සමග හරි ජාතික ව්‍යාපාරය තුළ මට භූමිකාව ලැබෙන්නේ රට හඳුනාගත් උගතෙක් වියතෙක්. එහෙම නැත්නම් අපි ඒ ගිය විභාග ශේෂ්ත්‍රය හරි කොතනදී හරි අපි ජයග්‍රහණය කළා තියෙන නිසා මිනිස්සු හිතනවා, ජනතාව හිතනවා අපි කියන දේවල් යම්කිසි අර්ථයක් ඇති. අවංකව කියන්නේ මේක. අන්න එතනදීනේ අපි එකතු වෙන්නේ. ඒතර ඒ ඉලක්කයේ දිගින් ඊළඟ හදිස්සිය ලැබුණු අභියෝගයක් තමයි හරි. එහෙනම් ඊළඟට ආණ්ඩුකාර ධූරයත් එක්ක මේ වැඩ කටයුතු කරන්න පුළුවන්ද? ඉතින් ඒ අභියෝගයේ ඒ වෙලට බාරගන්නේ ඒ අභියෝගයේ බාර නොගෙන අපි ආයෙත් පිටත ඉඳන් කෑ ගැහුවත් සමහර විට අපිට යථාර්ථයක් කරන්න බෑ. අපි හිතන දේවල් අපි හිතනවා කියන සාධාරණයි කියලා හිතන හරි කියලා හිතන දෙයට කෑ ගහන එකින් විතරක් යථාර්ථයක් කරන්න බෑ. අපි ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. ක්‍රියාත්මක කරන්න නම් අපි ඒකට ඒ
ඒ තනතුරක ඒ මානයක ඉටිය නැත්තම් අපි තව කවුරු හරි ලව්ව තමයි ඒක ක්‍රියාත්මක කරන්න. එතන මෙච්චර වසර 70ක් කාලය තුල උගතුන් වියතුන් පිට ඉඳන් කියපු දේවල් යථාර්ථයක් උන්නේ නැහැ කියන එක ඕන කෙනෙක් දන්නවනේ. ඒවා ක්‍රියාත්මක උනේ නැහැ. ඒවා මේ මහ පොළොවේ ඇත්තක් උනේ නැහැ. ඒවා එහෙම උනේ නැත්තේ ඒ බලයට ලං වෙන්න උගතුන් වියතුන්ට බැරි වුණා. ඒ ඡන්දයෙන් පස්සේ උන් ඈත් වුණා. එහෙම නැත්තම් ඒකට වැඩ කරන අය කියන දේ ඇහුවේ නැහැ. අපි ඔය අඳුනා ඕන තරම් අහලා තියෙනවා. අපි මේ පක්ෂය හරි මේ රජය හරි ගේන්න වැඩ කළා. අපි හිතුවේ මෙහෙම වෙයි කියලා. දැන් එහෙම වෙලා නැහැ කියලා අවුරුදු දෙක තුනක් යනකොට ඒ කෙනාපුවයිම කෑ ගහන. එහෙම වෙන්නේ ඒගොල්ලන් පසුතැවිල්ලක් තියෙනවා. ඒගොල්ලන්ට එහෙම නැත්තම් ඒතර අසාධාරණයක් වෙනවා. ඍජුව ඒ වැඩවලට ඒගොල්ලන්ට හවුල් වෙන්න බැරි වෙනවා. අන්න ඒ නිසා තමයි මේ ආණ්ඩුකාර ධූරය කියන වගකීම මම බාරගන්නේ. මොකද ඒකෙන් මට කරන්න පුළුවන් කටයුත්තක් කළා. ඒක මේ සදාකාලට මාගාව තියෙන්න ඕනේ කියන බලාපොරොත්තුවකුත් මගේ නැහැ. ඒකට වෙන්න ඕනේ සාධාරණ ඉෂ්ට කරන්න. නමුත් එහෙම නැති වුණොත් අපි කියපු දේවල් අපි මිනිසුන්ට කරලා පෙන්නන්න බැරි වෙන නිසා. ඔව්. දැන් ඔබතුමිය කෙටි කාලයක් තමයි මේ තනතුරටපත් වෙලා. දැන් ඒ ගැන අපිට දීර්ඝව සාකච්ඡා කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් අපි කෙටියෙන් දැනගන්නට කැමති ඔබගේ බලාපොරොත්තුව මොකක්ද කියන කාරණේ රටට කොයි විදිහටද මේ තනතුර උපයෝගී කරගෙන සේවයක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ? ඒ තනතුරේ තියෙන නෛතික සීමාවන් තියෙනවනේ. ඒ තනතුරට කරන්න පුළුවන් වැඩ කොටසක් තියෙන විවස්ථාවකින් ඒ නීති රීති පද්ධතියකින්. එහෙම නැතුව අපිට මුළු ලෝකෙ අල්ලන්න යන්න බෑ ඒ තනතුරත්. ඒ තනතුරට යටත් වෙන ඒ ප්‍රදේශයක් තුන ඒ ප්‍රදේශයේ ප්‍රශ්න ගොඩක් තියෙනට පුළුවන්. ඒ ප්‍රශ්න ජනතා ආකර්ෂණීය ලැබෙන අවධානය යෙදෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහර ජනතාව ඒ ප්‍රශ්න විසඳනට ඇතැම් විට නිලධාරීන් ජනතාව අකමැති වෙන ප්‍රශ්නත් වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ල අපි එක ක්‍රමවේදයකට මේ රට ගෙනියනවා නම් පළාතක් ක්‍රමවේදයකට ගෙනියනවා නම් ඒ ප්‍රශ්න විසඳනකොට කෙටිකාලීන විසඳන්න ඕන ප්‍රශ්න තියෙනවා, දීර්ඝකාලීන විසඳන්න ඕන ප්‍රශ්න තියෙනවා. කෙටිකාලීන මේ වෙලාවට තියෙන සෞඛ්‍ය වෙන්න පුළුවන්, අධ්‍යාපන වෙන්න පුළුවන්, ඒ සමාජීය ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නවලට අපේ මේ නිලයත් එක්ක අපේ මැදිහත් වීමෙන් අපි අවංකව මේක මැදිහත් වෙලා ඒ ගැන සොයා බලලා කටයුතු කරලා විසඳන්න ඕනේ. සියලු ප්‍රශ්න විසඳීමේ වගකීම තමයි මට පැවරිලා තියෙනවා. නම් ඒ වගකීම තුළ ඒ සීමාව තුළ කරන්න ඕනේ සියල්ල කරන්න අපි පටන් අරගෙනත් තියෙනවා ගොඩක් දේවල්. ඒ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ජනතාවට අවශ්‍ය ඒ අපේ නිලයක් තුළින් බලාපොරොත්තු වෙන සීමාවක් තියෙනවනේ. කරන්න ඕනේ යුතුකම් රිටසක් තියෙනවනේ. ඇත්තට මේක යුතුකමකටත් වඩා අපේ වගකීම. අපි ජනතාවට උදව්වක් විදිහට නෙමෙයි කරන්නේ. ඒක ජනතාවට අපි කළ යුතු දේ ඒ තනතුරක සේවය. ඒක ඉන්නවා නම් ඒ තනතුර ඒ නෛතිකව තියෙන වගකීම් කොටස ඒ ටික ඉෂ්ට කරන්න ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. ඔව්. දැන් ඒ සඳහා අනිකුත් ආයතනවල සහයෝගය කොහොමද ඔබතුමිය මේ අවස්ථාවේදී අපේක්ෂා කරන්නේ විශේෂයෙන්ම? ඒ මෙහෙමයි. දැන් ක්‍රමවේදයක මේ තාක්කුලට කොහොම වුණාද කියන්න අපි දන්නේ නැහැ. තියෙන පුළුවන් ප්‍රමාද වීම, මේ අතපසු වීම සහ වැරදි ආකල්ප මේ තියෙන පුළුවන්. නමුත් මම හිතන්නේ සියලුම ආයතන එකම අරමුණක් කරා මේ නායකත්වයට එකතු වෙන්නට ඕනේ. එහිදී ජනතාවට දෙන්න පුළුවන් උපරිම සේවය දෙන්නට ඕනේ. අනික ජනතාවගේ සේවය ජනතාව ඉල්ලගෙන හඬා වැටෙන ගානට නෙමෙයි, ඒක සොයා බලා කලින් මිෂ්ට කරන්න පුළුවන් නම් ඒක තමයි ඒකේ වැදගත්කම. ඉතින් මේ පළාතක හරි රටක් පළාතක් කියන එක අතර පොඩි වෙනසක් තියෙන. පළාතක වුණත් ඇතැම් විට මුළු රටටම පොදු වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ පළාතට ආවේනික වූ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්න හඳුනගෙන ඒ ප්‍රශ්න වලට පොදුවේ දෙන්න පුළුවන් පිළිතුරු එක පැත්තකින් දෙනකොට පොදු ප්‍රශ්න වලට සමහර විට එකිනෙකාට අවශ්‍ය වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒතකොට තමයි මේ ආයතනවල උදව් ඕනේ වෙන්නේ. පොදු ප්‍රශ්නයක් විසඳුවත් ඒ ආයතන අතර අපි කියනවා එකිනෙකා අතර දින අන්තර් සම්බන්ධය දුර්වල වීම තමයි ගොඩක් වෙලාවට මේ කටයුතු ඉක්මනින් සිද්ධන වෙන්නේ. එක තැනක තියෙන ෆයිල් එකක් තව තැනකට යන්න ගත වෙන කාලෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතන ඉන්න ලේකම්වරයයි මේ පැත්තේ ඉන්න ලේකම්වරයයි අතර අන්තර් සම්බන්ධයක් නැති නිසා එක තැනකින් ඒ ක්‍රියාදාමය වැළැක්වෙනවා. ඒ කියන්නේ ඕනෑම ක්‍රියාදාමයක් ওই සියලු සමහර විට ගොඩක් ආයතන බහු ආයතනවල එකතු වෙන තමයි ඒ කාර්ය අවසානයේ දක්වන්නේ. පටන් ගන්න එක ආයතනයකින් දෙවෙනි පියවර වෙන්නේ තව ආයතනයක. ඉතින් අපි පළාතක් වුණත් පළාතක අමාත්‍යංශ තියෙන අමාත්‍යංශයේ තව ආයතන රාශියක් තියෙනවා. ඔය ආයතන සහ ඒ අතර තියෙන රාජ්‍ය නිලධාරීන් අතර අන්තර් සම්බන්ධයක් තියෙන්නට ඕනේ. ඒතකොට දැනුවත් වෙන්නට ඕනේ. ඒ කියන්නේ මං හිතන්නේ අපි කාර්යයක් ගැන කතා කරනවනේ ඒ සියලු සංවිධාන එක තැනකට ඇවිල්ලා ඕනේ කතාව බහ කරන්න. එහෙම නැතු එක තැනක සමಿತಿ සමාගම් රැස්වීම 100ක් තිබ්බත් ඊළඟ තැනට ඒ පණිවිඩය යන්නේ නැත්නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ආයතන වලින් මම බලාපොරොත්තු වෙන්නේ අපි එකම අරමුණක් අපි කියමු එක උදාහරණයක් අපි ඩෙංගු මර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා හිතන්නකෝ අපි පළාත් සභා. එහෙනම් ඒකට අදාළ සෞඛ්‍ය වෙන්න පුළුවන්, පාරිසරික වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්
වෙන්නට පුළුවන්, ශේෂ්ඨ නිලධාරීන් වෙන්න පුළුවන්, රාජ්‍යයේ තීන්දුව తీරන ගන්න ලේකම්වරු ඔක්කොම එකට එකතු වෙලා වුණේ මේක ඒ අන්තිම ඉලක්කය කරා ගෙනියන්නේ. අන්නේ අන්තර් සම්බන්ධය සහ අන්තර් සහයෝගය තමයි මම හිතන්නේ වැඩියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ කටයුතු සාර්ථක කරගන්න. ඔව්, අප දන්නවා දැන් මේ පළමු රාජ්‍යයේ ප්‍රධාන කාර්යය විදිහට ගත්තහම විශේෂයෙන්ම මේ කොළඹ නගරේ දැන් ඔබතුමීගේ පළාත් සභාව තුල තමයි මේ රටේ ප්‍රධාන නගරය අගනගරයේ තිබෙන්නේ කොළඹ නගරය. දැන් අප දන්නවා ඒ පිරිසුදු කිරීමේ කාර්යයන් ඒ සඳහා අනෙකුත් ආයතනවල සහයෝගයම අපේක්ෂා කරමින් ඒ කටයුතු වඩාත් සාර්ථකව සිදු වෙමින් පවතිනවා. ඔබතුමීලත් මේ සඳහා යම් දායකත්වයක් ලබා දෙනවද මේ කාර්යයන් සඳහා? ඔව්, ඇත්තටම ඉතින් මේ සියලු කටයුතු පළාත් පාලන ආයතන යටතේ තියෙන කොළඹ නගර සභාව වේවා, කළුතර වේවා, ගම්පහ වේවා, ඒ පළාත් පාලන ආයතන පළාත් සභාව යටතේ තමයි මේ අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වෙනකොට මම කියන්නේ මේ වෙනකොටත් කිසිවෙක් තමුන්ගේ කාර්යය හිතාමතා පැහැරහැරලා තියෙනවා කියලා සමෝම තමුන්ට පුළුවන් විදිහට තමුන්ගේ කාර්යය සිද්ධ කරගෙන යන්නේ නැති. නමුත් එහි අඩුපාඩු තියෙන පුළුවන්, නායකත්වය වෙන විදිහකට හිතන්න පුළුවන්, ඒ ක්‍රමවේදය වෙනස් කරන්න හිතන්න පුළුවන්. එතකොට ඒ නායකත්වයේ රටේ නායකත්වයේ බලාපොරොත්තු වෙන ඒ ඉලක්ක කරා යන්න මේ පළාත් පාලන ආයතන සියල්ල එකට එකතු වෙලා කොතනද අපිට වැරදුනේ කියන එක තේරුම් අරගෙන අපි කොහොමද ඉදිරියට යන්න ඕනේ කියන එක තේරුම් අරගෙන කටයුතු කරන්න. එහෙදි මම හිතන්නේ පළාත් පාලන ආයතන වලට තමයි ලොකුම වගකීම ඉෂ්ට වෙන්නේ, වැඩි වගකීම තියෙන්නේ. ඉතින් නගරයක් පිරිසිදු කරනවා කියන එකේ ලොකු කාර්යභාරයක් තියෙනවා. නගරය පිරිසිදු කරනවා විතරක් නෙමෙයි ආය අපිරිසිදු නොවන තැනට වැග බලා ගන්නත් ඕනේ. අපි කියනවා ඒ නඩත්තු අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි එහිදී අවංකවම ඕනෙකම තියෙන්නට උනේ උඩින් පිටත පේන ස්වરૂපය නෙමෙයි. ඒක අපි කියමු කාණු පද්ධතියක් සුද්ධ කරගන්න ඕනේ. ඊට ඇතුළත තියෙන අපි කොහොමද මෙතනට අපද්‍රව්‍ය එන ක්‍රමය අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ අපද්‍රව්‍ය ඔතනින් පිට කරන ක්‍රමය ගැන බලන්න ඕනේ. පිට කරන තැන්වල තියෙන ගැටලු බලන්න. ඕක සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒ ක්‍රියාදාමයේදී අපි පළාත් පාලන ආයතන වලට ලොකු වගකීමක් තියෙනවා. මම හිතන්නේ ඒ වගකීමත් අපි ඔක්කොම එකට එකතු වුණොත් ඒ පළාත් පාලන ආයතන අතර තියෙන එකම සම්මුතියකට එකම ක්‍රියාදාමයකට සහ ඒ පළාත් වලට ආවේනික ගැටලු වලට වෙන වෙනම විසඳුම් ලබා දෙමින් මේක මධ්‍යම රජයත් එක්ක එකතු වෙලා කරන්න ඕනේ ක්‍රියාදාමයක්. මධ්‍යම රජයෙන් හදන ප්‍රතිපත්ති වලින් මධ්‍යම රජයෙන් කියන ක්‍රියාදාමයන්ට ඒ පළාත් පාලන ආයතන වලින් තමයි වැඩිම සහයෝගය දෙන්න වෙන්නේ. ඒ තමයි ඒ අපේ පිරිසුදු කිරීම වලට ඍජුවම දායක වෙන සේවක පිරිස සහ ඍජුවම දායක වෙන පරිපාලනයේ එතන ඒ පළාතට සිටින්නේ. ඒ දෙගොල්ලෝ එකට එකතු වෙලා මේ කාර්යය ගෙනියන්න මම හිතන්නේ අපි අපේ සහයෝගය ලබා දෙන ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ඒ මධ්‍යම රජය ගන්න තීන්දුව තීරණ වලට අපි අපේ තීන්දුව තීරණ යාවත්කාලීන කරගෙන ඒ ගමන යනවා. ඔව්, අප නැවත වතාවක් මේ ජනාධිපතිවරණයේ දෙසට අවධානය යොමු ක්‍රීමේදී මම මුලින් කිව්ව විදිහටම ඒ සඳහා ඔබ සියලු දෙනාම ඒකරාශි වෙලා පෙළ ගැසුණා. ඒ අනුව තමයි මේ සුවිශේෂී ජයග්‍රහණය රටට ජනතාවට ලබා ගන්නට හැකියාවක් ලැබුණේ. දැන් ඒ ජයග්‍රහණයට උරදුන් කණ්ඩායමක් ලෙස ඔබතුමිය කොහොමද මේ ජයග්‍රහණය අද දවසේදී විග්‍රහ කරන්නේ? මං හිතනවා අපේ රටේ දැන් තියෙන වෙනස්කම් දකිනකොට, සිද්ධ වෙමින් තියෙන කාර්යභාරය දකිනකොට අපිට ආඩම්බරයක් සහ සතුටක් තියෙනවා. අපි නිවැරදි තීන්දුව තීරණයකට කටයුතු කළා කියන්නේ අපි නිවැරදි නායකත්වයක් මේ රටට ගෙන එන්න අපේ යුතුකම වගකීම ඉෂ්ට කළා. ඒ අපිට අභිමානයක් වෙන විදිහට ඒ නායකත්වය දැනටත් කටයුතු සිද්ධ කරමින් සිටිනවා. ඉතින් මිනිස්සු බලාපොරොත්තු වුණු, ජනතාව බලාපොරොත්තු වුණු මෙහෙමයි සතියකින් අපි ඔබ දන්නවා විශ්වකර්මයෙක් නෙවෙයිනේ අපි නායකයට ගෙනාවේ, සාමාන්‍ය මිනිස්සෙක්. ඒතකොට ඒ හැබැයි ඒ කුසලතා සම්පූර්ණ වෙච්ච අපි කියන දැක්මක් තියෙන රටට අවංකවම ආදරය කරන නායකත්වයක තියෙන්න ඕනේ ගුණාංගයන්ගෙන් සපිරුණු මිනිස්සෙක්. හැබැයි ඒක සතියකින් දෙකකින් මේ ලෝකේ මැජික් වලින් වගේ වැඩ කරන්න බෑ. නමුත් අපි බලන්න ඕනේ යන ක්‍රියාධර්මයේ ක්‍රියා මාර්ගය, අපි ගන්න තීන්දුව తీරන ජනතා හිතවාදීද, එහෙම නැත්නම් ජනතාව අපේක්ෂා කරපු දේවල්, ඒ වෙනස්කම් ඒ අපි අපේක්ෂා කරපු තැනට ගෙනියන්න අඩුගානේ ඒ දැක්මක් තියෙනවද. මම හිතන්නේ මේ සියල්ලටම පිළිතුරු ලැබෙමින් තිබෙනවා. ඒ නායකත්වය හරි මගට රට ගෙනියන බව රටේ ජනතාවට තේරුම් යනවා. ඒතර ඇත්තටම අපි කෙනෙක් වෙනුවෙන් පෙනී හිටියනම්, අපි නායකත්වයක් වෙනුවෙන් පෙනී හිටියනම් අපිටත් අභිමානයෙන් ඒ ගැන කතා කරන්න පුළුවන් තැනක අපි හිටියේ නැත්නම් තමයි අපිට ලැජ්ජාවක් වෙන්නේ අපි කරපු වැඩේ වැරදිද කියලා හිතේ. නමුත් මං හිතනවා අද වෙනකොට ඒ නායකත්වයේ ගෙන එන ඡන්දය පවා පාවිච්චි කරපු අයට අභිමානයක් ඇවිල්ලා තියෙනවා. තමුන් නිවැරදි තීරණයකට එකතු වුණා කියන එක. ඒ තීරණය තවත් ස්ථාවර කරගන්න, යථාර්ථයක් කරගන්න, ස්ථාපනය කරගන්න මේ රට තුර ඒ ඉලක්ක කරා ගෙනියන්න ඕනේ සහයෝගය ලබා දෙන තරම් ධෛර්යයක් මේ ජනතාවට සහ ඒට සහාය දුන්න අපි හැමෝටම තියෙන්නේ. ඒ නායකත්වයේ නිවැරදි මගට මේ රට ගෙනියනවා කියන ඒ අපිට සලකුණ අපිට දකින්න ලැබෙන නිසා. ඒ නිසා ඇත්තට මේට සහභාගී වීම අභිමානයක්, ඒට සහභාගී වීම ආඩම්බරයක් කියන ඒ සතුට මට විතරක් නෙමෙයි, ඒට සහභාගී වෙන සියලු උගතුන් වියතුන්ට අද වෙනකොට තියෙනවා. වියත් මග දෙසට හැරෙමු. මේ තුලින් තමයි මේ කාර්යය පටන් ගත්තේ. ඒ ආරම්භය කොහොමද කියලා ඔබ කෙටියෙන් සඳහන් කළා. අප දැනගන්නට කැමති මේ සුවිශේෂී කාර්යභාරයට ඔබතුමියලා කොහොමද පෙළ ගැසුණේ? ඇත්තටම මම
වියත් මගේ ආරම්භයේ ගෞරවය මට ගන්න ගියොත් ඒක වැරදි. මොකද මම නෙවෙයි, මම මුලින්ම පටන් ගන්නේ වියත් මගේ සංකල්පයට, එහෙම නැත්නම් වියත් මගේ ගොඩ නැගීමට පළමුවෙන් දවසේ ඉඳලා මේ සහභාගී වුණා කියලා මම කියන්නේ නැහැ. ඒකට ඇත්තටම මම මැදදී තමයි එකතු වෙන්නේ. නමුත් සමහර විට තිරේ නොදකපු, මේ වෙනකොට සමාජය විසින් හඳුනා නොගත්, නමුත් මේ රටට ආදරය කරන උගතුන් වියතුන් පිරිසක්, ඉතා සුළු පිරිසක් එකතු වෙලා ඒ නායකත්වයත් එක්ක, දැනට වර්තමාන ජනාධිපතිවරයා ඒ වෙනකොට ඒ සභාපතිත්වයේ දරුවේ දැනුත් වියත්මක සභාපතිවරයා එතුමයි, ඒ සභාපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ ඒ කෙටි අදහසක් මේ රට වෙනුවෙන් අපි යමක් කරන්නට ඕනේ, දිගු දැක්මකින් මේ රටට නායකයෙක් ගේන්න ඕනේ කියන සංකල්පය මත ඒ රටට ආදරය කරන උගතුන් වියතුන් පිරිසක් එකතු වෙලා ඒ පටන් ගත්තේ. මම හිතන්නේ ඒක කිසි කෙනෙකුට නම් කළා ගෞරවය පවරන්න මම කැමති නැත්තේ. ඒක කවුරුත් නොදන්න බොහෝ දෙනෙක් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. කාගෙවත් හිතරි දෙන්න ඕනේ නැහැ. මොකද හැමෝම අවංකව ඒකට දායක වුණේ. ඒතොර ඇත්තටම ඇඟිලි දික් කළා මෙයා තමයි මේක පටන් ගත්තේ කියනවට වඩා ඒක සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒතොර ඒකට දායක වෙච්ච එක එක තැන්වලදී එක එක පියවරදී දායක වෙලා අද දක්වා ඒ විකාශනය වෙච්ච වියත්මක ගේන්න හැමෝම උගුර දීලා තියෙනවා. ඉතින් ආරම්භය වෙන්නේ ඉතා කුඩා පිරිසකින්, එතුමත් එක්ක කරන සාකච්ඡා මූලික සාකච්ඡාවකින් පස්සේ 2015 එතනින් ආරම්භ වෙලා ඒ නියම නායකත්වයේ නිවැරදි දැක්මෝස්සේ ඒකට එකතු වෙන පිරිස වැඩි වෙන්න පටන් ගත්තා. ඒ ක්‍රියාධාර්මයේ වියත් කතිකාවක් බවට පත් වෙනකොට, සාම්ප්‍රදායික දේශපාලන භූමිකාවෙන් පිට දේවල් දකින්නකොට, සංස්කෘතියෙන් පිට දේවල් දකින්නකොට, තව තවත් උගතුන් වියතුනේට එකතු වුණා. ඒ ඔවුන්ගේ ඥාණය, ඒ අපි කියන මේ සහභාගීත්වය වැඩි වෙලා එහෙම තමයි විකාශය වෙන්නේ වියත්මක. ඔව්, දැන් අප ඔබ සඳහන් කළ විදිහටම මේ සඳහා විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, උගතුන්, බුද්ධිමතුන් ඒක රාශි වුණා. ඔවුන් ඇත්තටම මේ සඳහා ඍජුව දායකත්වය ලබා දුන්නා. ඒ පිළිබඳවත් දැනගන්නට කැමති, විශේෂයෙන් මේ මොන මොන ක්ෂේත්‍රවලට අදාළ පුද්ගලයින්ද මේ සඳහා ඒක රාශි වුණේ? මම හිතන්නේ ඔබ නම් කරන්න ඕනෙම වෘත්තියක්, ඒ ඕනෙම කෙනෙක් ඒ වියත්මගේ මේ වෙනකොටත් කටයුතු කරන මුල ඉඳන් එකතු වෙමින් හිටියා ඒ පිරිස. ඇත්තටම කිව්වොත් අනිත් එක තමයි ඒ වියත්මකට සම්බන්ධ වෙන වෘත්තිකයන්, වියතුන්, උගතුන් තමුන්ගේ ස්වේච්ඡාවෙන් තමයි සියලු කටයුතු සිද්ධ කළේ. කිසිම ගෙවීමකින්, එහෙම නැත්නම් කාගේවත් මේ පඩිනඩියකට, එහෙම නැත්නම් වෙනත් ලැබීම් ඔස්සේ නෙමෙයි, තමුන්ගේ අතින් වියදම් කරගෙන ගොඩක් වෙලාට ඒකට දායකත්වය දෙන්නේ උගතුන් වියතුන් වෙන්න පුළුවන්. ඒකට එහෙම රටට ආදරය කරන මිනිස්සු තමයි ඒට ප්‍රතිපාදන සම්පාදනය කරගත්තේ. ඒ සියලු දෙනා ස්වේච්ඡාවෙන් කටයුතු කරනකොට බහනවන ශ්‍රේෂ්ඨ ගත්තොත් වෛද්‍යවරු වේවා, ඉංජිනේරුවෝ, නීතිවේදියෝ, තාක්ෂණවේදියෝ, අපි කියන ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් උගතු වියතුන්, නීතිමය පැත්ත, ඒ වගේ ඕනෑම ශේෂ්ත්‍රයක් ඔබ නම් කරන්නේ ඒ ශේෂ්ත්‍රයට අයත් පුද්ගලයෝ එතන එකතු වෙලා තිබ්බා. ඒ විවිධත්වය එතන තිබුණා. ඒ සියලු දෙනාම එතන ඊටත් වඩා දේ තිබුණේ තමුන්ට ඍජු තමුන්ගේ ලාභ ප්‍රයෝජනය උදෙසා නෙමෙයි ඒකට කටයුතු කළේ, ඒ මොහොතේ රටේ දැවෙන ප්‍රශ්න උදෙසා රටට විසඳුමක් ගේන්න ඕනේ කියන එක දැනුමත් උගතුන් සියල් එකට එකතු වෙලා මේ රටේ වෙනසක් කරන්න ඕනේ කියන ඒ අභිප්‍රායෙන් ඒ සියලු දෙනා එකතු වුණේ එක නායකත්වයක් යටතේ. කිසි කෙනෙකුට එතන තිබුණේ ප්‍රබලතාවයක්, තනතුරු බෙදා දීමක්, අධ්‍යක්ෂක මණ්ඩලයක් පමණ නයි එතන හිටියේ. සභාපතිවරයා ඇරුණාම හැබැයි හැමෝම තමුන්ගේ ශක්ති ප්‍රමාණයකට දායක වෙමින් මේ විවිධ ශේෂ්ඨ ඔබ නම් කරන ඕනෑම අපි වෘත්තිකයන් කියන ශේෂ්ඨයට අයත් අය එතන හිටියා. ඔව්, අප දන්නවා දැන් නගරයට විතරක් සීමා වුණේ නෑ මේ වියත්මක. අප දන්නවා දිස්ත්‍රික්ක මට්ටමින් ඔබතුමියලා ගිහිල්ලා ජනතාව එකතු වෙලා ජනතාව දැනුවත් කරලා මේ පිළිබඳව ඔවුන්ගේ දායකත්වයක් ලබා ගන්නට කටයුතු කළා. මේ කටයුතු කොහොමද සංවිධානය වුණේ? ඒ සඳහා කොහොමද ඔබතුමියලගේ දායකත්වය ලබා දුන්නේ? ඇත්තටම දැන් අපි ප්‍රධාන ශාඛාව, අපි කියමුකෝ ප්‍රධාන සංවිධානය කොළඹ පිහිට වුණාට, මේකට උගතුන් වියතුන් කෙනෙකුට අපි දිස්ත්‍රික්ක වශයෙන් බෙදිලා ඉන්නවා. ඒ කියන්නේ සේවය කරනවා වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, නීතිඥයෝ, ආචාර්යවරු සියලු දෙනා ඒ දිස්ත්‍රික්කවල ඉන්නට පුළුවන්. ඉතින් නායකත්වයේ දක්ෂ වුණා ඒ හැම දිස්ත්‍රික්කයකම මේ මූලික මුල් මව් ශාඛාවට, මව් සංවිධානයට එකතු වෙන අයට වගකීම් පවරන්න ඒ දිස්ත්‍රික්කවල තමුන්ගේ සංවිධාන බිහි කරගන්න කියලා. මොකද මේ සියල්ල ස්වේච්ඡාවෙන් වෙන දෙයක්. එහෙ සංවිධානයක් පිහිටුවා කියලා එහෙ සභාපතිවරු එක්පත් කළා, ඊතර ලේකම් කෙනෙක් එක්පත් කළා, ඔහුට පඩිනඩි ගෙවල, එහෙම සංවිධානයක් නෙමෙයි. ඒතකොට ඒ පළාතේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන එකතු වෙලා තමුන් මේ අනතුර දැකලා රටට තියෙන, රටට තමුන්ගෙන් කෙරෙන්න ඕන යුතුකම හඳුනගෙන ඒ කටයුතු සිද්ධ කරනකොට ඒවට අවශ්‍ය මුදල් ඒ තම තමුන් තමයි ඒවට යොදාගත්තේ.
ගත්තේ උපයාගත්තේ මේ ඒවට සහභාගි කරවගත්තෙත් ඒ වියතුන් උගතුන්මයි ඒ ප්‍රතිපාදන සඳහා. ඉතින් ඒ විදිහට ඒ සංවිධාන ඒ දිස්ත්‍රික්කවල හැදෙනකොට මව් සංවිධානයෙන් ඒට අවශ්‍ය දේශකයන් සපයලා, එහෙම නැත්නම් අපි ගිහිල්ලා එතන ඒ සංවිධානය කරන උත්සවවලට අවශ්‍ය දැනුම ලබා දීලා ඒ ඒ සංවිධානයේ සමාජිකයන් කොළඹට ගෙන්නලා නායකත්වය විසින් ඔවුන්ට අවශ්‍ය අවවාද දීලා ඔවුන්ට අවශ්‍ය වන දැනුම එකතු කරලා දීලා අපි කියන වැඩමුළු පැවත්වලා දේශන පවත්වලා ඊටත් අපි සංවිධානයේ නැති උගතුන් දේශකයන් ගෙන්නල ඒ විදිහට ඒ දැනුම බෙදල දීලා ඒ සංවිධාන ස්ථාපිත කරන්නට අවශ්‍ය කටයුතු යෙදුණා. ඔව්, දැන් ඔබතුමියලා දිස්ත්‍රික්ක මට්ටමින් මේ කටයුතු සිද්ධ කරමින් ජනතාව මුණ ගැහෙනකොට ඔවුන්ගේ අදහස් නිරන්තරයෙන් ඔබතුමියලා ලබා ගත්තා කියලා තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඇත්තටම ඒ අවස්ථාවේදී ජනතාවගේ අපේක්ෂාව උනේ කුමක්ද? ඔබතුමිලට ඒ ගැන යම් අදහසක් ඇති? ඔව්, ඇත්තම කිව්වොත් අවසාන භාගයේ වෙනකොට ජනතාවගේ ප්‍රධානම ප්‍රශ්නේ තිබ්බේ සුරක්ෂිත දේශයක් කියන එක. ආරක්ෂිත රටක් නිර්මාණය කරගන්න ඕන කියන එකට ජනතාව ඇත්තටම ඒ ගැන කියන්න සතුටුයි. දැන් අපි හිතනවා මිනිස්සු ආර්ථිකයෙන්ම අපි කියන්නේ බඩ ගැන හිතලා තීන්දු තීරණ ගන්න ජනතාවක් ඉන්නේ අපේ කියලා ලොකු අපහාසයක් තියෙනවනේ. නමුත් මං හිතන්නේ ඒක අපේ ජනතාවගේ අභිමානයට කරන අපහාසයක් කියලා. ඇත්තම කිව්වොත් ඈත ප්‍රදේශවලට යනකොට උගතුන් නියතුත් විතරක් නෙමෙයි, මං හිතන්නේ ඔබතුමිය දන්නවා වියත්මග වගේම එළිය කියලා සංවිධානයකුත් එකම සභාපතිවරයාගේ මූලිකත්වයෙන් වුණා. එළිය සංවිධානයේදී අපි ෘත්තිකයන්ගෙන් මෙහාට ගිහිලා සාමාන්‍ය සියලුම ජනතාව පොදුවේ දේශපාලන අධිකාරියත් එක්ක මුසු වෙන ජනතාව සියල්ල මුණ ගැහුණා අපි. ඇත්තම කිව්වොත් ඒ සංවිධාන දෙකම සමාන්තරව බොහෝ වැදගත් කටයුත්තක් කළා මේ කාර්යයේදී. එතකොට ඒ හැම තැනකදී අපිට විවිධ මට්ටම්වල මේ ජනතාව මුණ ගැහෙන. ඒ කියන්නේ උගතුන් වියතුන් අපි වියත්මග හරහාම වෙනකොට උගතුන් වියතුන් විතරක් නෙමෙයි අපි හිතමු ඒ වෘත්තිකයන් කියන ගොඩ නොවැටෙන. නමුත් ඒක අපි වියතුන් නෙමෙයි උගතුන් නෙමෙයි කියන්නත් බෑ. අපේ රටේ මිනිසුන්ගේ දැනුම සම්භාරය ගැන අපිට ඇතැම් විට මනින්න බෑ. රකරන රැකියාවෙන් හරි කරන තනතුරෙන් හරි. ඉතින් අපි සියලු රටට ආදරය කරන මිනිස්සු රට විසිරිච්ච ජනතාව හම්බෙනකොට ප්‍රධානම දේ තිබුණේ සුරක්ෂිත රටක් කියන එක. දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්, දරුවන්ට ආරක්ෂිත රටක්, ආරක්ෂාව පිළිබඳ ඕන කෙනෙක් කම්පාවට පත්වෙන ආරක්ෂාව බිඳ වැටෙන මොහොතේදී. ඉතින් ඒ ආරක්ෂිත රටක් කියන එක විතරක් නෙමෙයි ඊළඟට ගොඩාක් අය උගතුන් වියතුන් කියන අයගේ බලාපොරොත්තුවක් තිබ මේ රටට ජාතික ප්‍රතිපත්ති ගේන්න ඕනේ කියලා. ජාතික ප්‍රතිපත්ති මත සියලු දේ නිර්ණය වෙන්නට ඕනේ. ඒ දේශපාලන අධිකාරිය මාරු වෙන විදිහට රටේ ප්‍රතිපත්ති වෙනස් නොවන ඒ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය වෙන්න ඕනේ කියන තැන හිටියා. මිනිස්සුත් හිටියා, රටේ ජනතාවත් හිටියා, මේකට සහභාගි වෙන සමාජිකිනුත් ඒ මතයේ හිටියා. ඒ ඊටත් අමතරව හැමති මේ තියෙන දේශපාලන සංස්කෘතිය ගැන කලකිරීමක් මිනිසුන්ගේ තියෙන බව අපිට තේරුණා. ඉතින් ඒ දේශපාලන සංස්කෘතිය කලකිරීම තියෙන්නේ ඇතැම්මයි හිතන තරමේ මේ උඩින් දකින දේවල් වලට වඩා ඒ ගැඹුරු ඒ අතපෙවීම් ගැන දේශපාලන අධිකාරිය විසින් මේ යටින් තිරේ පිටිපස්ස මේ රට සමාජයේ හැමතැනම දේශපාලනීකරණය කරමින් ඒ සියලු දේවල් වලට අතපෝණ එක ගැන ජනතාවගේ අප්‍රසාදයක් තිබුණා. ඉතින් ඒ එන්නේ ඒවා නිවැරදි කරගන්න නම් මේ සංස්කෘතිය වෙනස් වෙන්නට ඕනේ, ජාතික ප්‍රතිපත්ති ගොඩ නැගෙන්නට ඕනේ, රටේ ආරක්ෂාව සුරක්ෂා කරන්න පුළුවන් නායකත්වයක් නැවත ගෙනෙන්න ඕනේ කියන අභිප්‍රායන් තමයි ජනතාවගේ තිබුණේ. ඒ අභිප්‍රායන් තමයි නායකත්වයේ ඊට පස්සේ නායකත්වයට දැක්මක් යටතේ තියෙන ජාතික ප්‍රතිපත්ති පිළියෙල කර ගැනීම. ඊට පස්සේ එතනින් එහාට ගියාම සුරක්ෂිත රටක් සඳහා අවංකවම මේ රටේ ආරක්ෂාව පිළිබඳ හිතන ඒ නායකත්වයක් බිහි වෙන්න ඕනේ කියන ඒ සියලු කරුණු තමයි ඇත්තටම ජනතාවගෙන් අපිට ආපු ඉල්ලීම්. ඔව්, ඔබතුමිය කියන විදිහට මේ දැන් ජාතික ප්‍රතිපත්ති කියන කාරණේදී බොහෝ වෙලාවට අප දන්නවා ඔබතුමිලා ඒකට දායක වුණා. අප දන්නවා ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩාත් වැදගත් ස්ථානයක් හිමි වෙනවා. ඒ අනුව ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම කියන ජාතික ප්‍රතිපත්ති අඩංගු වෙන මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි ජනතාව හමුවේ තිබුණේ. දැන් මේ සඳහාත් ඔබතුමිලගේ දායකත්වයේ යම් ආකාරයකට ලබා දුන්නා. ඒ පිළිබඳව කොහොමද සඳහන් කරන්නේ? මම හිතන්නේ ඒක මේ අවුරුදු 3-4ක කාලය පුරාම දිවෙන දෙයක්. මොකද මෙහිදී වියත්මගේදී අපේ මූලික අරමුණ වුණේ ජාතික ප්‍රතිපත්ති රටට හඳුන්වා දෙන්න. ඒ මුල කාලයේ මතක් කළොත් එහෙම සභාපතිවරයා වශයෙන් වර්තමාන ජනාධිපතිතුමා කියපු දෙයක් තමයි අපි එතකොට මේ ජනාධිපතිවරියෙක් වෙන්න සිහින දකිමින් මේ කටයුතු කළා නොවේ. එතනදී එතුමා කියපු දේ තමයි අපි ජාතික ප්‍රතිපත්ති අපි එකතු වෙලා හදන්නට ඕනේ. කවර රජයක් බලයට පත් වුණත්
කවරෙක් මේ රටේ ජනාධිපතිවරයා වුණත් අපිට පුළුවන් වෙන්නට උනේ මේ එතුමාට මේ මාර්ගය පෙන්වලා දෙන්න, අපිට මේ ජාතික ප්‍රතිපත්තිය එතුමාට පිළිගන්වන්න, ඒ රජයකට දෙන්න, මෙන්න මේ රටේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් හදපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කියන එක. අන්න ඒ අනුව වසර 3ක් පුරා විවිධ ශේෂ්ත්‍රවල විවිධ කොටස් මුණගැහිමින් ඍජුවම නායකත්වයේ සමග අපි කියනවා එකට මුණගැහිමින් කතා කරමින් වෙන කොහෙවත් කතා කරනවා නෙමෙයි සභාපතිවරයා එහෙම නැත්නම් වර්තමාන ජනාධිපතිතුමා එකල අපේ සභාපතිවරයා වශයෙන් කණ්ඩායම් වශයෙන් මම හිතන්නේ සමහර දාට උදේ 7ට 8ට පටන් ගත්තම එතුමා කාර්යාලයෙන් යන්නේ හවස 5ට 6ට. විවිධ පැයෙන් පැයට විවිධ ශේෂ්ත්‍රවල අය තමුන්ගේ ගැටලු දිස්ත්‍රික්ක වශයෙන්, ඊට අමතරව ශේෂ්ත්‍ර වශයෙන්, ඊට පස්සේ දැනුම ගන්න පුළුවන් විදේශගත පිරිස් වශයෙන් හැම වෙලා ඒ කටිකාවන් ගිහිල්ලා අවසානයේ එතුමා කණ්ඩායම් බෙදලා දුන්න අධ්‍යාපනීය, සෞඛ්‍ය, ආර්ථිකීය, කෘෂිකර්මයේ සියල්ලට ලිඛිත ප්‍රතිපත්ති සකස් කරන. ඒතර අර වසර ගාණක් තිස්සේ එකතු කරගත් දැනුමත් එක තමයි මේ කණ්ඩායම් ප්‍රතිපත්ති ව්‍යාත්මක තුල නිර්මාණය කළේ. ඊට පස්සේ අපි දේශපාලනික සම්බන්ධය නැතුව මේ යථාර්ථයක් වෙන්නේ නැහැ කිසි දෙයක්. ඊට පස්සේ ඔබතුමිය අහලා තියෙනවා මේ දේශපාලන යාන්ත්‍රණය තුල ගමින් ගමට ගිහිල්ලා මිනිසුන්ගේ ජනතාවගේ අදහස් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ ඒගත් අදහස් සහ ව්‍යාත්මක තුල නෛතිකව ප්‍රතිපාදනය කරන ලද ඒ ප්‍රතිපත්ති සහ ජාතික ප්‍රතිපත්ති සහ දේශපාලනික වශයෙන් ඒකට ආපු එකතු වීම දෙකම එකතු කළා තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දකින්නේ. මොකද සමහර විට අපි එක පැත්තකින් විතරක් හිතන්න බෑ, අපි දේශපාලනිකව හිතන ඒ පැත්ත අවශ්‍ය වෙනවා මේ ගමන ඉදිරියට යන්න. එතකොට ගමින් ගමට ගිහිල්ලා ඒ ගත්ත තොරතුරුත් වැදගත් වෙනවා. ඒ දෙකම එකට එකතු වෙලා තමයි ප්‍රතිපත්ති ප්‍රකාශයට මේ ජාතික ප්‍රතිපත්ති යන්නේ. ඊට අමතරව ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇත්තටම ස්වල්පයක්නේ අපිට එකතු කරන්නට පුළුවන්. ඒක අපි දන්නවා ප්‍රායෝගික නැහැ ප්‍රතිපත්ති සියල්ල ප්‍රතිපත්ති ප්‍රකාශ. නමුත් ওই ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් උපුටාගත් කරුණු කීපයක් තියෙනවනේ ඒකේ විකාශනය වෙනම හදලා තියෙනවා ජාතික ප්‍රතිපත්ති. ඒ වගේම තමයි ඒ අදාළ අමාත්‍යංශවල ඇමතිවරයෙක් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක ඊට සමගාමීව සකස් කරලා තියෙනවා. ඉතින් මේ ටික යථාර්ථයක් කරගන්න එක ඉස්සරහට අවශ්‍ය ඇමති මණ්ඩලයක් එක්ක ඒ දැනුම තියෙන පිරිසක් එක්ක මේක යථාර්ථයක් කරගත්තොත් මේ ජාතික ප්‍රතිපත්ති ව්‍යාත්මකයේ හිටපු සියලු දෙනාම ස්වේච්ඡාවෙන් කැපවීමෙන් නිර්මාණය කළා තියෙනවා. ඔබ රැඳී සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින්. මේ කතාබහට එකතු වී සිටින්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමිය වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියයි. ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට උගතුන් බුද්ධිමතුන් වියතුන්ගේ දායකත්වය කොහොමද කියන කාරණය අපට මේ කතාබහේදී එළි දැක්වුණා. අප දැනගන්නට කැමති දැන් විශේෂයෙන්ම මෙහිදී හඳුනාගත ක්ෂේත්‍ර තිබෙනවාද අපේ රට ඉදිරියට සංවර්ධන මාවතකට පිවිසෙන්නට නම් කෙටි කාලීනව සහ දිගු කාලීනව හඳුනාගත්තු ක්‍රියාමාර්ග මොනවද ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ පිළිබඳව මම දන්නේ රටක ඉදිරි දැක්ම රටක ගොඩනැගීම සංවර්ධනය රටක කැපිපෙන ඉලක්ක ළඟා කරගන්න නම් අධ්‍යාපනය තමයි එහි මූලික දේ. ඒ එතන තමයි අපිට ඉතිහාසය පුරා වැරදුනේ. අධ්‍යාපනය අපි හිතනවා නම් ඒක නිකන් පවත්වාගෙන යන දෙයක් කියලා. ඒකට ඒ කාලෙන් කාලයට යාවත් කාලින වෙන අධ්‍යාපන ක්‍රමයක් නැතුව ලෝකයේත් එක්ක ඉදිරියට ගමන් කරන අධ්‍යාපන ක්‍රමයක් නැතුව ප්‍රායෝගිකව දරුවන්ට රටේ සංවර්ධනයට රටේ ඉදිරි ගමනට දායක වෙන්න පුළුවන් කුසලතා නිපුණතා වර්ධනය වෙන්නේ නැතුව අපි දැනුම විතරක් එකතු වෙන අධ්‍යාපන ක්‍රමයක් තුළින් මේ ගමනේ යන්න බෑ කියන එක. මම මේ කියන්නේ රටක් ජාතියක් විදිහට ඔබතුමිය අහනවා නම් ඉදිරියට අපි කෙටි කායන හා දීර්ඝ කායන අපිට මේ ළඟ තියෙන පොඩි ප්‍රශ්න විසඳන එක නෙමෙයි. සමස්තයක් වශයෙන් ගත්තොත් අධ්‍යාපනය අපි මූලික තැන දෙන්නට ඕන. ඒ අධ්‍යාපනයේ ප්‍රාමුව තුළ ඒක සතියකින් දෙකකින් මාසකින් නොවෙන්න පුළුවන්. නමුත් අපි අධ්‍යාපනයේ හැම දරුවෙකුගේ අධ්‍යාපන තත්ත්වය ගැන තීරණය කරන්නට ඕනේ. ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඕනෑටත් වඩා ඒ කරුණු කියලා තියෙනවා. ඒවා යථාර්ථයක් කරගන්නට ඕනේ. ඒවා අපි කියනවා වගේ නෙමෙයි, ඒක යථාර්ථයක් කරගන්නට ප්‍රාග්ධනිය ඕනේ, දැනුම ඕනේ, ඒකට භෞතික සම්පත් ඕනේ, මානව සම්පත් ඕනේ. ඒ සියල්ලෙන් අපේ මූලික අඩිතාලම රටක වැටෙන්නේ අධ්‍යාපනය. ඒ අධ්‍යාපනයට සමගාමී මේ සියල්ල එකට කරගෙන යන නම් ආර්ථිකය දියුණු වෙන්න ඕනේ. ආර්ථිකයට අලුත් මං සලස ගන්න ඕනේ. මොකද අපි දන්නවා අපි දැන් මාසික පඩියක් ගන්න රජේෂ් සේවකයේ හැමදාම එකම මට්ටමක ජීවත් වෙනවා නම් හේතුව මොකද? අපි කියනවා ඒක හුවමාරු කරන ඒ මුදල් ප්‍රමාණය මතම තමයි ඒ පවුලේ ආර්ථිකය රඳාපවතින. ඒක ඊට එහාට විස්තරණය වෙන්නේ නැහෙනි. නමුත් කවුරු හරි ඒ පවුලේ ඉන්න එක්කෙනෙක් හිතුවොත් නෑ මම මේකට තව වෙන ව්‍යාපාරයක් කළා තම මුදල් ගේනවා, මම වැඩිපුර රස්සාවක් කරනවා හවස හතරට මේ රැකියාව ඉවරුනාට පස්සේ මම තව රැකියාවක් කරනවා. ඔබ අහලා තියෙන ඕනතරම් පිටරටවල රැකියාවලට ගියාම රැකියා දෙක තුනක් කරනවා. අපේ රටේ ඒකට පොඩ්ඩක් කම්මැලි වුණා. එතකොට තමයි අර පවුලේ තිබුණු ආර්ථිකය දැන් වැඩි වෙන්නේ. ඒ වැඩි වුණොත්නේ ආර්ථිකව දියුණු වෙන්නේ. නැත්තම් අපි කියන්නේ රෝල කියලා
සාමාන්‍ය තේරෙන භාෂාවෙන්. ඒතර ඒකෙදී කවදාවත් අපිට ඊට ඉහළ ස්තරයකට යන්න බෑ. ඒක තමයි අපේ රට හැමදාම සංවර්ධනීය වෙමින් පවතින පරම්පරා. කීයක් දැන් සංවර්ධනීය වෙමින් පවතින රටක් විදිහට ඔබ රචනාවල ලියන්නේ නැද්ද? ඔබ පොත්පතේ ලියන්නේ නැද්ද? ඔබ දරුවට කියලා දෙන්නේ නැද්ද? ඉතින් මේක ඊට එහාට යන්න නම් ආර්ථිකයට නව ක්‍රමවේදයන්, නව නිපයුම් හරි නව ක්‍රමවේද, නව ආර්ථික මාර්ග අපි විවර කරගන්න. ඒතර අධ්‍යාපනයේ අපි අඩිතාලම වෙනවා වගේම රටේ ඉදිරි ගමනට අනිවාර්යයෙන්ම ආර්ථිකය දියුණුුනේ නැත්නම් අපිට අධ්‍යාපනය දියුණු කරගන්නත් බෑ, අනික් ශේෂ දියුණු කරගන්නත් බෑ. ඉතින් ආර්ථිකයේ රටක දියුණු වෙනකොට තමුන්ගේ දෛනික ආදායම රටේ මිනිසුන්ගේ වැඩි වෙනකොට ඔය උද්ඝෝෂණ නැතිවි, රටේ මිනිස්සුන්ගේ කලකිරීම නැතිවේ, ඒ අසන්තෝෂය නැතිවේ, තමුන්ට හැමෝටම යන්න එන වාහනයක් තියෙන ගානට, හැමෝටම තමුන්ගේ මූලික අවශ්‍යතා සපුරගන්න මුදල් තියෙනවා නම් දූෂණය එහෙම නැත්තම් මේ අපි කියන ඒ අවභාවිතාවන් අඩු වෙනවා. ඒතකොට එහෙනම් මේ ආර්ථිකය දියුණු කරගන්න ඕනේ ක්‍රමවේද හදන්න ඕනේ. මොකද මේ සම්පත් වලින් පිරිච්ච රටක් මේ. අපි ගෑස් නෑ, තෙල් නෑ කිව්වට ගෑසුයි තෙලුයි අර නිතර ඔක්කොම ටික තියෙනවනේ. ඉතින් ඔය අනික් රටවල් දියුණු වුණේ, අපි කියමු ඊශ්‍රායලේ, අනික් මේ ලෝකයේ අනික් දියුණු වෙන ඩුබායි වගේ රටක්, එහෙම මැද පෙරදිග රටවල් ඉතුරු ඔක්කොම නැතුව, බොන්න වතුර ටිකක් නැතුව තෙල් විතරක් තිබිලා නම් දියුණු වෙන්නේ. අපිට ඒක විතරක් නැතුව ඉතුරු ඔක්කොම තියෙනවා නම් අපිට රට පුරා වටේට මූද තියෙනවා නම්, ජෛව විවිධත්වයත් එක්ක තියෙනවා නම්, වගාවට සුදුසු බිම තියෙනවා නම්, අන්නේ ක්‍රමවේද මේක අන්තර්ජාතික වෙළඳපළත් එක්ක අලුත් නිමයුම් යවන්නේ කොහොමද? ඒ කොහොම හරි තියෙන ආර්ථිකය වැඩි දියුණු කරගන්න ක්‍රමවේදයක් ඕනේ. රටට එන විදේශ විනිම, රටේ තියෙන මේ සංචිතය වැඩි කරන එක ණය ආධාර විතරක් නෙමෙයි, කොහොමද අපි දියුණු ආර්ථිකව. ඉතින් ආර්ථිකය දියුණු වෙනකොට අධ්‍යාපනය අපි ස්ථාවර කරන හොඳ තැනකට ගෙනියනකොට මේ රටේ ඉදිරි ගමනට අනික් ශ්‍රේෂ්ඨ නිකම්ම දියුණු වෙනවා. ඒකම තමයි ආරක්ෂාව හා විනයගරුකභාවය නම් ස්ථාපිත කරන්නම වෙනවා. විනයගරුක නැති සමාජයක් කොයිතරම් මුදලින් ආර්ථිකයෙන් සම්පෝෂිත වුණත් අධ්‍යාපනය අපි දෙන්න හැදුවත් ඒක කරන්න බෑ. එතකොට රටට ආදරය කරන මිනිස්සු රටේ තියාගන්නත් බෑ, මේ රට විනයගරුක සුරක්ෂිත රටක් නොවුනොත්. අප දන්නවා ජන අධිපතිතුමන් විශේෂම ජනාධිපති දුර අපේක්ෂකත්වය ලබාගෙන රට පුරා යද්දී එතුමගේ සාකච්ඡාවලදී එතුමගේ කතාවලදී කිව්ව දෙයක් තමයි මේ රටේ හැම තරුණ තරුණියෙක්ම ව්‍යවසායකයෙක් කරන්නට අවශ්‍යයි කියන කාරණේ. ඔවුන් විශේෂම තරුණ තරුණියන් ආමන්ත්‍රණය කිරීමේදී මේ කාරණේ එතුමා දිගින් දිගටම සාකච්ඡා කරමින් එයාට මේක හේතු ගැන්වුව. අප දන්නවා ඒ නිසාම තමයි අපේ රටේ තරුණ තරුණියන් තමන්ගේ දායකත්වයෙන් නොවැම්බර් 16 වෙනිදා මේ නව ජනාධිපතිවරයාට ලබා දෙන්නේ. එහෙමනම් ඔවුන්ටත් කතා කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා ඒ සඳහා නේද? මෙතන ආකල්පමය ප්‍රශ්නයක් තමයි තියෙන්නේ මේ ප්‍රශ්නේදී. මොකද දැන් අපේ දෙමව්පියෙක් තරුණයෙක් දරුවෙක්ට මොකද්ද දෙන්නේ අවවාදේ? රජයේ රැකියාවක් හොයාගන්න. ඇයි මොකටද රජයේ රැකියාව හොයාගන්නේ? ඔහුගේ උපරිම දායකත්වය දීලා මේ රට සංවර්ධනය කරන්න කියන ඒ පෙර දැක්ම දේ දෙමව්පියෝ ගොඩක් වෙලාට දරුවට නෑ පුතේ ඉක්මනට ගෙදර එන්න, හතරෙන්ට එන්න පුළුවන් ගෙදර, නිමාඩු ටික තියෙනවා, ඔබට පෙන්ෂන් එක තියෙනවා. ඒ නිසා රජයේ රැකියාවක් හොයාගෙන. ඒ දරුවට අදහස දෙන්නේ නෑ මේ තරුණ කාලේ ඔබේ උපරිම කැපවීමෙන් රෑ 12 වෙනකන් හරි වැඩ කරලා රටටත් සේවයක් කළා, ඔබේ ආර්ථිකයත් දියුණු කරගෙන ඔබ නව විදිහකට හිතලා ඔබේ ආර්ථිකය දියුණු කරගන්න කියලා. හරි, හය පහ වෙනව නම් හරි කැමති නෑ අම්මලා. ගෙදර ඉක්මනට එන රස්සාවක් හොයන්න. ඒ හැබැයි දරුවා පිට රටකට යවලා ඕන දුකක් විඳිනවට දෙමව්පියන්ගේ ලොකු අකමැත්තක් නෑ. හැබැයි ඒක නෙමෙයි අපි තරුණ පරපුරට දෙන්න ඕනේ. ඒක ව්‍යවසායකයෙක් වෙනවා කියන්නේ නව විදිහකට හිතන්න, අර රජයේ රැකියාවකට එහෙම නැත්නම් කොටු වෙච්ච රැකියාවකට හිර වෙන්නේ නැතුව ඒකෙන් සියලු දේ තමුන්ට ලැබෙයි කියලා හිතන්නේ නැතුව තමුන් රටේ ආර්ථිකයට දායක වෙන ගමන් තමුණුත් ආර්ථිකය දියුණු කරගන්න ක්‍රමවේද සොයා ගන්නට ඕන. ඒක හින්දා තමයි අපේ රටේ ගොඩක් කොටු වෙච්ච රැකියාවටම කොටු වෙච්ච, එහෙම නැත්නම් අපි හිතනවා දැන් අපි රජයේ රැකියාවකින් අස් වෙලා කෙනෙක් පෞද්ගලික අංශයට එනකොටම ඒක වපරැහින් බලන්නේ, එහෙම නැත්නම් ඒක අසාර්ථක මිනිහෙක් දිහා බලන විදිහට බලන්නේ. ඔයා ඔකේ රජයේ රැකියාවක තියෙන ස්ථාවරත්වයේ පෞද්ගලික රැකියාවක නැහැ කියලා. නමුත් ඒ පෞද්ගලික අංශයේ වේවා රජයේ වේවා හැම තැනකම තමුන්ගේ ශක්තිය උපරිමයෙන් උදලා ඒ රැකියාව කරන්න පුළුවන් තරුණ පිරිසක් තමුන් වෙනස් විදිහකට හිතන, අපි කියන out of the box, එහෙම නැත්නම් තමුන්ගේ සීමා භූමි ඒ සීමාවෙන් ඒ මේ පිටට හිතලා ඔබට හිතලා අලුත් විදිහේ දේවල් කරන්න, අලුත් විදිහේ ආදායම් මාර්ග දැන් නීතිගරුක ඒ රටට සමාජයට හොඳ වෙන විදිහේ දේවල් හොයන්න ජනතාව උනන්දු කරන්න ඕන තරුණ පරපුර. මම හිතන්නේ ඒක තමයි එතුමා ඒ කාලය තුළ ජනාධිපතිවරණයේදී කිව්වේ. එහෙම හිතන තරුණයෙක්ගේ ජය ගන්න පුළුවන් සීමාවන් අසීමිතයි මේ රටට. හැබැයි ඒකට අවශ්‍ය වාතාවරණය හදලා දෙන එක පාලන තන්ත්‍රයේ යුතුකම. ඔව්, ජාතික ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔබතුමිය සඳහන් කළ අධ්‍යාපනය. දැන් ඔබතුමියට අදාළ වන ක්ෂේත්‍රයේ තමයි සෞඛ්‍ය. අපේ රටේ මේ සඳහාත් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි නේද? අනිවාර්යයෙන්ම මේක සඳහා අවශ්‍ය සෞඛ්‍යට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති ව්‍යාත්මක තුලත් සකස් කළා. දේශපාලන අධිකාරියත් සමඟ කරන අන්තර් සාකච්ඡාවලින්
ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට විතරක් නෙමෙයි ඒ ප්‍රතිපත්ති සකස් කරලා තියෙනවා. මම හිතන්නේ ඒවා මේ රට තුර ප්‍රතිස්ථාපනය කරන්න දැන් මේ මොහොත වෙනකොට අපි දන්නවා අස්ථාවර තත්වයක තියෙන්නේ පරිපාලනයේ කැබිනට් මණ්ඩලයේ එහෙම සියල්ල හැමෝම බලාපොරොත්තු වෙනවා තව මාසෙකින් සති ගානකින් ඡන්දෙකට යන්න මහා මැතිවරණයකට යන්න. ඒතකොට අපි ඉන්න දේශපාලඥයන්ගේ දැන් මේ මොහොතේ තියෙන අභිප්‍රාය අරමුණ වෙන දෙයක් තමුන් කොහොමද ඡන්දෙ ජය ගන්න එහෙම ඒක සාමාන්‍යයිනේ ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒ අතරතුර මේ අන්තර්කාලයේ තුලදී ජාතික ප්‍රතිපත්තියක් ප්‍රතිස්ථාපනය කළ ගෙනියන්න බෑ. මොකද ඒ ඇමතිවරයාට සමහරට ඒ සඳහා අවශ්‍ය මේ ඒ කාලය සහ ඒ වෙලාව මේ මොහොතේ නෑ. අපි දන්නවා කුඩා ඇමති මණ්ඩලයකින් ඒ කාර්යභාරයන් ගොඩක් කෙනෙකුට පැවරලා තියෙනවා. නමුත් අර දීර්ඝ ගමනක් යන දීර්ඝ සාකච්ඡාවකට මුල පුරන්න මේ වගේ අස්ථාවර අවස්ථාවක බෑ. නමුත් ඒ වෙලාව අපි ප්‍රතිපත්ති වශයෙන් ගත්තොත් සෞඛ්‍යයට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය වෙලා තියෙනවා. අධ්‍යාපන සියල්ලටම නිර්මාණය වෙලා තියෙනවා. ඒව දැන් මේක යථාර්ථයක් කරගෙන ස්ථාපනය කරගන්න තැනට මං හිතනවා රටේ නායකත්වයේ තැනට මේ ගමන ගෙනියයි. එතනින් පස්සේ ඔබට තේරේ ඒ සියලු ශ්‍රේෂ්ඨයන් සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සකස් වෙලා තියෙන්නේ කියන එක. ඔව් ඒ වගේම ඔබතුමීගේ අවධානය යොමු කරන්නට කැමති තව සාමාන්‍ය කාරණයක් දෙසට අප දන්නවා. දැන් මේ ප්‍රතිඵල අපි දන්නවා ජනාධිපතිවරණයේ මේ ප්‍රතිඵල බැලුවහම උතුරු නැගෙනහිර ගත්තහම ඒ වගේම අනෙකුත් ප්‍රදේශ ගත්තහම අපට ඉරකින් වෙන් කරලා වගේ තමයි ඒ දේවල් අපට සිතියම් ගත කරලා දැනගන්නට දැකගන්නට ලැබුණේ. දැන් ඔබතුමිය සඳහන් කළ ඔබතුමිය මන්නාරම ප්‍රදේශයේ අප දන්නවා රැකියාව වෘත්තිය වෛද්‍ය වෘත්තිය යෙදෙන අවස්ථාවේදී වුණත් මේ ජනතාවගේ සිතුම් පැතුම් මොනවද කියන කාරණය අවබෝධ වුණාද? දැන් ඔබතුමිලා වියත්මගහරා මේ යම් ආකාරයකට ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරගන්නට ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා. මේ කාරණයට අපි කොහොමද ඉදිරියේදී මුහුණ දෙන්නට උවමනා වෙන්නේ? ඒ සඳහා ඔබතුමලගේ යම් අදහසක් තිබුණාද? මෙතනදී මේක ජනතාවගේ දැක්ම හරියටම ওই දෙයකින් ඉදිරිපත් වෙනවා ඡන්දකින් එහෙම නැත්නම් මේ ප්‍රතිපලයකින් නිර්මාණය වෙනවද කියන එක ගැන අපි නැවත හිතන්නට ඕනේ. දැන් ඡන්දකට ඉස්සෙල්ලා ඔබතුමලා අහලා ඇති දේශපාලන අධිකාරීන් ඒ පළාත් නියෝජනය කරන අන්තවාදී මේ රටට ගේන්න හදන තමුන්ගේ අභිපතාත්වයන් උදෙසා ජනතාව වෙන්දේසිකනේ දේශපාලඥයන් කියන අපි මේ නායකයාට තමයි ඡන්දෙ දෙන්නේ. ඒතර ජනතාවට ඡන්දේ කියන්නේ මේ ස්වාධීන දෙයක්නේ. ඔබතුමිය කාටද ඡන්දෙ දුන්නේ කියන එක අහන්න මට අයිතියක් නෑ අද. ඔබතුමියට මම මොන පෙනී හිටියත් ඔබතුමියටත් බෑ මගෙන් අහන්න මම කාටද ඡන්ද දුන්නේ. හරි ඊට ඉස්සෙල්ලේ සර්වජන ඡන්දයට බලපෑමක් කරන්න බෑ. අපිට ප්‍රචාරණ කටයුතු කරන්න පුළුවන් අවබෝධ කරන්න පුළුවන්. නමුත් කෙනෙකුට පෙනී හිටලා කියන්න බෑ මේ කණ්ඩායම ඡන්ද දෙන්නේ අහවලාට කියලා. අපි කොහොමද දන්නේ? නමුත් ඔබ දැකලා තියෙනවා මේ අන්තවාදී මේ දේශපාලඥයන් ඍජුවම කියන අපි සහය දෙන්නේ මේ කෙනාට. අපි සහ එතකොට මේ මිනිස්සුන්ගේ සර්වජන ඡන්ද බලය එතනම බිඳ වැටිලානේ. එතකොට සැබෑම මේ මිනිසුන්ගේ ආකල්පද මේ මිනිසුන් ඉල්ලීම්ද එහෙම නැත්නම් මේ පාලයක් පුරා ඔවුන්ව බලතල වලින් යටපත් කරගෙන පාලනය කරගෙන ඔවුන්ට බොරු පොරොන්දු දීගෙන හිටපු දේශපාලන අන්තවාදී ඒ පළාතේ තියෙන අන්තවාදී දේශපාලන අධිකාරීන්ගේ අභිමතාර්ථයන්ද මේ එළියට ආවේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට සැබෑවට මිනිසුන්ගේ ඕනෑකම් දැන් අවුරුදු 70ක කාලය තුල ඔබ දන්නවා අන්තවාදී දේශපාලන අධිකාරීන් එහි ඕන තරම් හිටියා. ඒ ජාතිය තමුන්ගේ ජාතිය අනු කොටු කරගත්ත දේශපාලන අධිකාරීන් හිටියා. ඇත්තටම මේ රටේ ජාතීන් අනුවද ජාතික ප්‍රවාහය තුළ සියලු ජාතීන් එකට දේශපාලනය කරන්න ඕනෙද කියන එක තමයි ගැටලු. එතනට යන්න ඕනි ජාතික වශයෙන් වෙන් වෙලා දේශපාලනය කරපු අය මෙච්චර කල් මේ ප්‍රශ්නේ විසඳුවන. ඔබ දන්න උතුරු නැගෙනහිර පරිපාලනයේ ඉන්නේ ඒ දමිළ ජාතිකයන් මුස්ලිම් ජාතිකයන් තමයි බහුලව. ඒතර දේශපාලනය කරන්නෙත් කවුද? එහෙනම් ඇයි මේ ඔවුන්ගේ ගැටලු මෙච්චර කල් විසඳුනේ නැත්තේ? එහෙනම් මේ වෙනකොට ඒ ගැටලු විසඳිලා නිමා වෙලා තියෙන්නේ. තාමත් ඔවුන්ට විසඳගන්න ගැටලු ඉතුරු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ අන්තවාදී හරි ජාතික වශයෙන් ජාතියක් විදිහට භාෂාවක් විදිහට ආගමක් විදිහට වෙන් වෙලා කරන දේශපාලනය තුළින් ඒ ගැටලු විසඳෙන්නේ නැහැ කියන එක තේරෙන්න ඕනේ ජනතාවට. ජනතාව දැන් ජාතික ප්‍රවාහයට එකතු වෙන්න ඕන. මේ රට දියුණු වුණොත් ඔබ දන්නවා පාලමක් හැදුවොත් ඒ පාලමෙන් යන්නේ ජාතිය බලලා නෙවෙයිනේ. මේ අධ්‍යාපනයේ රටේ දියුණු වුණොත් දියුණු ඒ අධ්‍යාපන ක්‍රමයේ පහසුකම් ලබන්න පුළුවන් වෙන්නේ ජාතිය බලලා නෙමෙයි. අපි ජාතික වශයෙන් වෙන් වෙන එකේ වැරද්ද තියෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි. අපි රට ඉහළට ආර්ථික විහළට ගිහලා මේක රට සංවර්ධිත රටක් වුණොත් ඒ සියල්ලන්ට මේක බෙදිලා යනවා. නමුත් දැන් වෙලා තියෙන්නේ ඡන්දයක් කිට්ටු වෙනකොට සුළු ජාතික කියලා ඡන්ද කොටසක් අරගෙන වෙන්දේසි කරනවා. ඒක කවුද ඒක කරන්නේ? ඒ අන්තවාදී දේශපාලන පක්ෂ විදිහ. එහෙම
අනික් දවසට එහෙම සුළු ජාතීන් ඉන්නවද? ඔබ ඔබත් එක්ක කොච්චර විවිධ ජාතීන් සේවය කරනද? අපි අපේ පාසලේ කොච්චර විවිධ ජාතීන් එක්ක ඉගෙන ගත්තද? විශ්වවිද්‍යාලේ අදටත් අපි වෛද්‍යවරු අතර කොතරම් යාළුවෝ ඉන්නවද? අපි අවශ්‍යතාවයක් වුණාම අපි ජාතිය බලන්නේ නැහැ, අපිට අවශ්‍ය වුණාම අපි උදව්වක් ඕනේ වුණාම අපි එකට වැඩ කරන්න වෙනකොට අපි බලන්නේ මේ සුදුසුකම් වලින් සපින අපි වෛද්‍යවරු ඉන්න අපි ඔක්කොම එකට වැඩ කරනවා. මේ බැංකු ශේෂ්ත්‍රයේ වේවා අනික ආයතන වල තනතුරු වල කොච්චර ඉන්නවද? නීතිවේදීන් කොච්චර ඉන්නවද විවිධ ජාතීන් වල? එහෙනම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ සුළු ජාතීන් කියන තමුන්ගේ ඡන්ද බලය ලබා ගැනීම දෙසා, තමුන්ට වරප් ප්‍රසාද ගන්න, තමුන්ට ඇමතිකම් ගන්න මේ ජනතාව වෙන්දේසි කරන එකයි ප්‍රශ්නේ. දැන් මං කියන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ මෙහෙම වෙන් වෙන එක නෙමෙයි, ඉරක් ඇඳලා වෙන් කළොත් පාඩු වෙන්නේ ජනතාවටමයි. ඒ නිසා මේ ඉර බෙදාගෙන මේ සියල්ල එකම ප්‍රවාහයකින් මේ රට තමුන්ගේ රට කියලා දියුණු කරන්නට එකතු වෙන්නට ඕනේ. කාගේවත් අතර තමුන්ගේ සර්වජන ඡන්දබලයේ තීරණය ලබා නොදී මේ ජාතික ප්‍රවාහය තුළ තමුන් දකින ඇත්තත් එක්ක ඉදිරියට යන්න ඕනේ. ඒකට මං හිතන්නේ ඒ ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙලක් තියෙන්නේ, මේ ඒ ජනතාව මේ ග්‍රහණයෙන් මුදවා ගන්න ක්‍රමවේදයක් තියෙන්නේ. මොකද මේ රටේ විවිධත්වයත් එක්ක තමයි රටේ ඉදිරියට යන්නේ. ඒ දක්ෂතාවයන් සියල්ලෙම එකතු කරගන්න ඕනේ. හැබැයි එක ජාතියක් හරි එක දහමක් හරි අනුන්ගෙන් වෙන් වෙන්න හදනවනම් තමුන් විශේෂයි. එතකොට ඒ සමාජයකට ජීවත් වෙන්න බෑ. අපි එකට ජීවත් වෙනවා කියන්නේ එකිනෙකාට ගරු කරන්න ඕනේ. එක ජාතියක් විතරක් අනික් ජාතියට ගරු කළා කියලා වෙන්නේ නෑ. සියලු ජාතීන් අනික් අයට ගරු කරන්න ඕනේ. ඒතර ඇඳුමෙන් වේවා, නීතියෙන් වේවා, තමුන්ගේ අභිමතාත් වලින් තමුන් වෙන් වෙන්න හැදුවොත් එතකොට ජාතික ප්‍රවාහයෙන් වෙන් වෙනවා. එතකොට අපිට එක ගමනක් යන්න බෑ. ඒ නිසා ඔතන තියෙන අඩුපාඩුව තමයි මං හිතන්නේ දේශපාලන අභිමතාත්යන් උදෙසා ජනතාව වෙන් කර තබා ගැනීම. ජනතාවගේ දියුණුව, ජනතාවට ආර්ථිකව අධ්‍යාපනිකව සෞඛ්‍ය අතින් ඒ පැත්ත දියුණු නොවන තාක්කල් දේශපාලඥයන්ට පහසු යොමුව විකුණා ගන්න. එනිසා මං හිතන්නේ රජයක් විදිහට මූලික එකතු වෙලා සියලු දෙනාටම එකම විදිහ සංවර්ධනයක්, අධ්‍යාපනයක්, සෞඛ්‍යයක් ලබා දුන්න දවසට මේ ජනතාව තේරුම් ගනි අපි ජාතික ප්‍රවාහයත් එක්ක ඉදිරියට යන්නට ඕනේ කියලා. ඔව්, දැන් ඉදිරියේදී ඔවුන් දිනා ගැනීමට අත්‍යවශ්‍ය වෙනවා. දැන් ඔබතුමිලා වියත්මගහරාමේ උගතුන් බුද්ධිමතුන් ඒකරාශී වෙලා ඉන්නවා. ඔවුන්ගේ කතිකාවතක් ගොඩනැංවෙන්නට අවශ්‍යයි නේද ඉදිරියේදී මේ අය දිනා ගැනීම ගැනීමට වඩා හරි අවබෝධය ලබා දෙන්න. මොකද මේක ඇත්තටම මේ දේශපාලන අන්තවාදී විසින් හිතාමතා කරන දෙයක් නා, අන්නේ යථාර්ථය මේක තේරුම් කළ දෙන්න. ඊට පස්සේ මොන අපි සමාජීය මට්ටමින් ඔවුන්ට අඩුපාඩුවක් තියෙනවා නම්, එහෙම තියෙනවා නම් ඒක ඒ විසඳන්න ඕනේ. දැන් අපි හිතමුකෝ උතුරු නැගෙනහිර දුප්පත් මිනිස්සු ඉන්නවා, දුප්පත් ජනතාව ඉන්නවා කියලා. ඔබ දකුණේ දුප්පත් ජනතාව නැද්ද? ඇත ගම්මානවල මොකද සියල්ලන්ටම පොදු ප්‍රශ්න තියෙනවා. වතුර ප්‍රශ්න නම්, ආර්ථික ප්‍රශ්න නම්, රැකියා ප්‍රශ්න නම්, අධ්‍යාපන ප්‍රශ්න නම්, මුළු රටක් විදිහට අපි දුර්වල තැනක ඉන්න තැන් තියෙනවා. ඒවා හැමෝටම පොදුවේ බලපාන. ඒතර අපි මුළු සියලු දෙනාටම එක ලෙස සලකලා ඒක ඉදිරියට උඩට ගන්නකොට ඒ ප්‍රශ්න විසඳෙනවා. හැබැයි අපි වෙන් වෙන්න පටන් ගත්තොත් අපිට ඒ රටේ එකතු වෙන දියුණුවට දායක නොවුනොත් ඔවුන්ට ඒ දියුණුවේ ප්‍රතිලාභ නොලැබී යාවි. ඒ හින්ද ජනතාව දැන් තේරුම් ගන්න ඕනේ අපි රටක් විදියට එක නායකත්වයක් ඉදිරියට යනවනම්, එක නීතියක් එක්ක ඉදිරියට යනවනම් අපි වෙන් වෙන්න හදන්න හදන්න, අපිව වෙන් කරන්න හදනයි අපි අමාරු වෙටුනම් අපිට නෑ කියන එක. ඒ නිසා මේ ප්‍රවාහය තුළ ලැබෙන වරප්‍රසාද සියල්ල එකට අරගෙන ඒ අඩුපාඩු එක ප්‍රදේශයකට විතරක් නෙමෙයි, දුප්පත්කම මේ මුළු රටේ ඕනෑම තැනක තියෙන්න පුළුවන්. දකුණේ ඈත අස්සේ ගම්මානික ඉන්න පුළුවන් බොහොම දුප්පත් ජනතාව. ඉතින් ඒ සියල්ලන්ටම පොදුවේ ලැබෙන සහන සහ පොදුවේ ලැබෙන උදව්, උපකාර සහ සංවර්ධන ක්‍රියාදාමයන් එක්ක අපි සියල්ල එකට යන්න ඕනේ. ඒ ක්‍රියාදාමයකදීවත් උතුරු නැගෙනහිරද දකුණද බස්නාහිරද කියලා වෙන් කරන්නේ නැතුව එක ගමනක් ගියොත් අපි සියල්ලන්ටම එක ඉලක්කයක් කරා යන්න පුළුවන්. දැන් ජනාධිපතිවරයෙක් පත් වෙලා සිටිනවා. අප දන්නවා ඉදිරියේදී මේ එතුමන්ගේ කටයුතු ඉදිරියට රැගෙන යන්නට හොඳ පිරිසක් ඒ සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා හොඳ පාර්ලිමේන්තුවක් නිර්මාණය විය යුතුයි. ඒ සඳහා ජනතා නියෝජිතයින් ඒ සඳහා තේරී පත්විය යුතුයි. දැන් වියත්මගේ කාර්යභාරය සඳහා මේ උගතුන් බුද්ධිමතුන්ගේ දායකත්වය මේ සඳහා ලබා දෙන්නේ කොයි ආකාරයෙන්ද? මම හිතන්නේ එතනට එනකොට යුතුකම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ජනතාවගේ අවබෝධය සහ ජනතාවගේ තීරි. දැන් අපි මෙහෙමයි, අපි කැයි ගෑණී කොටු හොටු ගෑණී දීලා ඔය දෙන්නයින් හොඳ කෙනෙක් තෝරගන්න කියලා ජනතාවට කිව්වත් ජනතාව අසරණයි. ඒතර දේශපාලන අධිකාරියෙත් යුතුකමක් තියෙනවා මේ අපි කියනවනේ ඕගොල් ජනතාව උගතුන් බුද්ධිමතුන් එහෙම නැත්තම් නිවැරදි නිවැරදි පුද්ගලයන්, රටට ආදරය කරන පුද්ගලයන් ඉන්නම පිරිසකින් හරි අලුත් පිරිසකින් හරි තෝරලා යවන්න කියලා. හැබැයි තෝරන්න අපි දෙන්නේ කවුද?
දේශපාන අපේක්ෂකයන්ගේ දේශපාන අධිකාරිය කොහොමද ඒක ඉදිරිපත් කරන්න යනවා. ඒකයි මං කියන්නේ මිනිස්සුන්ට දෙන්නේ කැහි ගෑණී හොටු ගෑණිකින් දෙන්නේ නැයින් එක්කෙනෙක් තෝරගන්න මිනිස්සු ඉතින් ওই දෙකෙන් කෝක තෝරගත්තත් ලොකු වෙනසක් නැහැ කියලා හිතන්න පුළුවන්. එහෙනම් අපිට ඒ මිනිස් ජනතාවට දේශපාන අධිකාරීන්ගේ යුතුකමක් තමයි ඒ විවිධත්වය දෙන්න තෝරගන්න අවශ්‍ය මේ විවිධත්වයෙන් යුතු අපේක්ෂකයන් දෙන්නට ඕනේ. එතකොට එතනදී අපේක්ෂකත්වයේ දෙන තැනදීම නිර්ණායකයන් තියෙන්නට ඕනේ මේ රටේ පාලනයට කොයි වගේ අයද යන්නේ කියන එක. ඊපස්සේ ජනතාවගේ යුතුකමක් තියෙනවා. ජනතාව තමුන්ගේ මළගෙදරට එන නිසා තමුන්ගේ පුද්ගලික වාසියක් නිසා නෙමෙයි අනික් මොකද ඡන්දයක් නැති කාට මේ රටේ මිනිසු කෑ ගහන උගත්තු ඕනේ වියත්තු ඕනේ. ඒක ජනාධිපතිවරණයේ දක්වා තිබුණා. රටට ආදරය කරන මිනිසු ඕනේ මෙන්න මේ වගේ ගුණාංග තියෙන්න ඕනේ. හැබැයි ඡන්දයක් ලං වෙච්ච ගමන් පාට කණ්ණාඩිය දාගත්තට පස්සේ අර සියල්ල අමතකයි. ඒ නිර්ණායකයන් ජනතාවට අමතක වෙනවා. ඒක තමයි උතන ප්‍රධාන ප්‍රශ්නේ. ඉතින් ඒ ජනතාවට ඒ නිර්ණායකයන් මතක් කර ගන්නත් වෙනවා. දේශපාලන අධිකාරියට යුතුකමක් තියෙන ජනතාවට සාධාරණ අපේක්ෂක ලයිස්තුවක් දෙන්න තෝරගන්න. ඔව් හැබැයි ජනතාව මෙවරණන් බලාපොරොත්තු වෙන හොඳ උගතුන් බුද්ධිමතුන් පිරිසක් මේ අපේක්ෂකයන් සඳහා ඔබ ඔය තර්කෙම ජනාධිපතිවරණේ කිට්ටු වෙනකොට මොකද උනේ? ඔබ අධ්‍යාපනය අතින් ඉහළ කෙනෙක් ඕනේ කියලා කිව්වට ඕනතරම් ඔබට සාධක තිබුණා. අධ්‍යාපනයේ නුදුසු අය පස්සෙන් යන ජනතාවකුත් ගොඩ නැගෙන. ඒ අවසාන මොහොතේදී අන්න එක තමයි ඒ ඡන්දයක් නැති කාට තමයි ওই සියලු ඉල්ලීම් සියලු සටන් පාට. ඡන්දයක් ආවම ආයෙ අමතක වෙනවා. තමුන්ගේ දේශපාලන අධිකාරියන් ඉදිරිපත් කරන ඕනෑ කෙනෙක් සුදුසුයි කියලා හිතන මට්ටමට ජනතාවගෙන් කොටසක් වැටෙනවා. ඉතින් ඒ එන්නේ එතන ඒ ජනතාවගේ යුතුකම තියෙනවා. ඒ වගේම තමයි ඒකෙන් කියන්නේ දැනට දේශපාලනේ ඉදලා ඉන්න සියලු දෙනා අයින් කළා අමුතුම කට්ටියක් එන්න ඕනේ කියන එක නෙමෙයි. නායකත්වයේ නිවැරදි වෙනකොට දැන් ඔබට උදාහරණයක් විදිහට මම කියන්නම්. අපේ මතවාදයක් ආවනේ 225ම එපා කියලා. නමුත් අපි ඒ 225න් කොටසක් මේ රටේ මේ වැදගත් තීන්දු තීරණ වලදී හඬ නගපු අය හිටියා පාර්ලිමේන්තුවේ. එහෙම නොවුනනම් වැරදි තීන්දු තීරණ බොහොමයක් පහුගිය කාලේ ගන්න ඉඩ තිබුණා. නමුත් ඒවට බාධකයක් වෙලා තමුන්ගේ තනතුරු අමතක කළා ක්‍රියා කරපු පිරිසකුත් හිටියා. ඊට අනිත් කරස තමයි ඔබ දන්නවා මේ මැතිවරණ කාලය තුලදී මේ රටේ බැනර් පෝස්ටර් කටවුට් නැති දේශපාලන ගමනක් යන්න අපේක්ෂකයෙකුට පුළුවන් වුණා. ඔව් වර්තමාන ජනාධිපතිතුමා. ඒතර මේ මුළු රැස්වීම මාලාව පුරාම එකම සංයමයකින් එකම විනයකින් තමුන්ගේ කතාව තුල ඒ විනය රැකගනිමින් අනික් කතිකයන් තුලත් ඒ විනය වෙන්දාට වඩා කැපී පෙනෙන විදිහට රැකගනිමින් පතුරවමින් ද්වේෂය පතුරන්නේ නැතුව පලිගැනීම් පතුරවන්නේ නැතුව ඒ අපි දන්නවා අපි දැකලා තියෙනවා සාම්ප්‍රදායික රැස්වීමකට පස්සේ සංගීත සංදර්ශන තියලා එතන ඒ ගිය අරමුණට පිටින් යන දේවල් ඒ සියල්ල ඒ හිටපු පුද්ගලියොත් එක්කම තමයි ඒ නායකත්වයේ කලේ. ඒ කියන්නේ නායකත්වයේ නිවැරදි වෙනකොටත් ඉන්න පුද්ගලයන්ව නිවැරදි මගට ගන්නත් පුළුවන්කම තියෙනවා. අපි ඒකත් අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා මම හිතන්නේ මෙතනදී දේශපාලන අධිකාරිය සහ ජනතාවගේ දෙගොල්ලන්ගේම දායකත්වය ඕනේ නිවැරදි අපි කියන පාලන තන්ත්‍රයකට ඒ කැබිනට් එකට අවශ්‍ය හිම නැත්නම් පාර්ලිමේන්තුවට යවන්න ඕනි පිරිස. හැබැයි ඒකෙන් එකහෙලා කියන්නේ ඉන්න පිරිස සියල්ලව අයින් කළා පිටින් අමුතුම කට්ටියක් ගේන්න ඕනි කියලා. හැබැයි ඕකේ මිශ්‍රණයක් වෙන්න ඕනි. ජනතාව ප්‍රතික්ෂේප කරන පිරිස අපි ඒ ප්‍රතිස්ථාපනය කරන්නට ඒකට සුදුසු පිරිසක් එන්න ඕනේ තමයි. දැනුම අතින් සියලු දේවල් අතින් සම්පූර්ණ වෙච්ච හැබැයි ඉන්න පිරිස නිවැරදි මගට ගෙනියන්නත් නිවැරදි නායකත්වයට පුළුවන් වෙයි. ඔව් ඒ කියන්නේ අප දන්නා මේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනසක් සිදුවිය යුතුයි නේද? ඒ සංස්කෘතිය තමයි වෙනස් වෙන්න ඕන. අන්න ඒක තමයි කියන්නේ ඉන්න කෙනාටත් වඩා වෙනස් වෙන්න ඕනේ සංස්කෘතිය. ඒ සංස්කෘතියට අනුගත වෙන්න පිරිස ඉතුරු වේවි, අනුගත වෙන්න පිරිස ඉබේම අයින් වේවි. එතකොට ඉන්න පිරිස තුලත් අපි දන්නෝ රටට ආදරය කරන උගත් ඒ විනයගරුක දේශපාලඥයන් ඉන්නවා. අපි සියල්ල එපා කියන මතවාදයකට අපිට එන්න බෑ. මොකද අපි පිටින් එන සියලු දෙනා හොඳයි කියනත් අපිට ක්‍රමවේදයක් නැහැ නේ. දැන් අපි උගතුන් වියතුන් විතරක් පාර්ලිමේන්තු ගිහින් මේ වැඩේ කරන්න බෑ කියන රටට අහිතකර ව්‍යවස්ථා හදන තැන්වල හිටියේ පාර්ලිමේන්තු ඇතුලේ ඉන්න උගතුන් වියතුන් නෙමේද? නීති සම්පාදනයේදී හිටියේ නැද්ද? එතකොට වැරදි අනපනත් සම්මත කරනකොට රටේ උගතුන් වියතුන් විදිහට ඇතුලේ හිටපු වෘත්තිකයනුත් ඒවට අත ඉස්සුවේ නැද්ද? එතකොට මෙතන ප්‍රධානම දේ ඒ දැනුම තියෙන්න ඕනේ, සංයමය තියෙන්න ඕනේ, විනය තියෙන්න ඕනේ දේශපාලන සංස්කෘතිය තුළ. ඒ වගේම රටට ආදරය කරන්න ඕනේ. ඒ කිසි කෙනෙක්ගේ රටට ආදරය කරන හැඟීම තියෙනවා නම් මේක බොහොම ලේසි. එතකොට ඒ යන පිරිස සියලු දෙනා රටට අවංකවම ආදරය කරන පිරිසක් වෙන්නත් ඕනේ. ඊට අමතරව අපි කිව්ව වගේ අර විනය ගරුක දේශපාලන සංස්කෘති ක්‍රමවේදය වෙනස් වෙනකොට ඒකට අනුගත වෙන්න පුළුවන් පිරිස ඉතුරු වේවි, අනුගත වෙන්න පිරිස බැරි පිරිස ඉවත් වේ. ඔව් මේ ජයග්‍රහණයට ඔබතුමීලා උර දුන්නා. එහෙමනම් ජයග්‍රහණය රැකගන්නටත් ඉදිරියටත් ඔබතුමීලාගේ සහාය අවශ්‍යයි. ඒ කොහොමද ලබා දෙන්නේ? මම හිතන්නේ ඒක විවිධ ඍජු හා වක්‍ර දේශපාලනය කියලා
ක්‍රමවේද දෙකක් තියෙනවා. එතකොට බුද්ධිකයන් උගතුන් විතරක් නෙමෙයි මේකට උර දීපු බොහෝ දෙනෙක් ඍජුවම දේශපාලන තන්ත්‍රයට, අපි හිතමු තනතුරු වලට පාලන තන්ත්‍රයට ඍජුවම දායක වෙන්න පුළුවන්. ඒ තුලින් තමුන්ට කැපවීම කරන්න වෙයි. දැන් මේ තනතුරක් ගන්නකොට තමුන්ගේ තිබුණු රැකියාවේ තිබුණු ආදායම් මාර්ග නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන්ගේ රැකියාවේ තිබුණු අවස්ථාවල් අහිමි වෙන්න පුළුවන්. නමුත් ඒ කැපවීම කළා යම් පිරිසක් මෙතනට එකතු වෙන්න වෙනවා. එතකොට ඍජු දේශපාලනය කියලා දෙයක් තමයි ඒ අපි අපි ප්‍රතිස්ථාපනය කරන්නේ ඍජුවම තනතුරු වලට. හැබැයි වක්‍ර දේශපාලනය කියන්නේ දේශපාලන අධිකාරියත් එක්ක අත්වැල් බැඳගෙන ඉඳගෙන අවශ්‍ය දැනුම දෙන්න, අවශ්‍ය මඟ පෙන්වීම දෙන්න, අවශ්‍ය නීති සම්පාදනයේදී වේවා ප්‍රතිපත්ති සම්පාදනයේ වේවා ඒ අවවාද අවශ්‍ය මඟ පෙන්වීම කරන්නත් උගතුන් වියතුන් දිගටම රැඳිලා ඉන්න වෙනවා දේශපාලන තන්ත්‍රයත් එක්ක. මොකද ඒ දේශපාලන තන්ත්‍රයේ වට කරගෙන ඉන්න උගතුන් වියතුන් රටට ආදරය කරන මිනිස්සු අඩු වුණාම ඒ රික්තකේ පුරවන්නේ කුඩුකාරයෙක් වෙන්න පුළුවන්, තැබැරුම්කාරයෙක් වෙන්න පුළුවන්, රටට අවැඩදායක ව්‍යාපාර කරන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ රික්තකේ ඒ රටට ආදරය නොකරන මිනිසුන් පුරවන එක අවම කරන්නට රටට ආදරය කරන මිනිසුන් ඒ රික්තකයක් ඇති නොවන විදිහට පාලන ප්‍රන්තියත් එක්ක ඍජු හා වක්‍ර කියන ක්‍රමවේද දෙකෙන් එකට ඉන්නට ඕන. අද අපි සුභාරති සංවාද මණ්ඩපේ කාල වේලාව හමාර වෙමින් යනවා. මේ සාකච්ඡාවට එකතු වුණේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමිය වන විශේෂඥ වෛද්‍ය සිතා අරඹපොළ මහත්මියයි. ඔබතුමීගේ වටිනා කාලය අද දවසේදී සුභාරති සංවාද මණ්ඩපයට එක්කිරීම පිළිබඳව අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමියගේ මේ වත්මන් රාජකාරී කටයුතු ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යයත් අපි ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේදී සමුගෙන යනවා තාක්ෂණික මෙහෙම ලබා දුන්නා ආනන්ද පත්මසිරි. මම සුජාතා කරුණාරත්න ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දැනුම ලබා ගමු උදෑසනකසේ, සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින් ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී.